අද සිරස FM පන්සිල් මළුවේදී ඔබට ඇහෙන්නේ පූජ්‍ය රාජකිරියාරිය ඥාන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සිරස FM පන්සිල් මළුව වෙතම ප්‍රමණක් ලබා දුන් නැවුම් දුර්ලභ දහම් සාකච්ඡාවක්. ගරු ස්වාමින් වහන්ස පුද්ගලයෙකු අතින් යම්කිසි ස්වාමින් වහන්සේ කෙනෙකුට වැරද්දක් සිද්ධ වෙනවා. ඒ ස්වාමින් වහන්සේ ආර්ය මාර්ගයේ ගමන් කරන උතුම් ස්වාමින්ද්‍රයාණන් වහන්සේ නමක් වුවහොත් ඒ පුද්ගලයාට වෙන අකුසලය බරපතලයි නේද ස්වාමින් වහන්ස? මෙහෙමයි දැන් ඔබතුමී ඔය අහන ප්‍රශ්නෙට දෙන්න තියෙන සරලම පිළිතුර තමයි නෝනා දැන් මම මුලින්ම කිව්වා ආර්යයන් වහන්සේ කියන කෙනා ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වුණ සාමණේර වේවා උපසම්පදා වේවා භික්ෂුවක් අපිට හඳුනා ගන්න ක්‍රමයක් නැහැ. ඒ ඥාණය අපිට නැහැ. ඒක තියෙන බුදුරජාන් වහන්සේට පමණයි. ඒකයි මම මුලින් ප්‍රකාශ කළේ මීට පෙර මාසෙදී අනිවාර්යයෙන්ම සෑම සාමණේර සාමින් වහන්සේ නමක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම ආර්යයන් වහන්සේ නමක් ඇටියට දකින්න කියලා. ඒක අපේ ආරක්ෂාව උදෙසා අපි කරගන්නා උදෙසා. තේනද? අපේ ආරක්ෂාව උදෙසා අපි ඒ ආකාරයෙන් තීන්දුව తీරන නොගත්තොත් නෝනා අපි මේ හේතුව නිසා බලවත් අකුසල් කරා යන්න පුළුවන්. එනිසා නිරේතුරුවම සංඝ සමාජයත් එක්ක කටයුතු කරනකොට දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියනා වූ ඒ මාර්ගඵලලාභයන්ට පත් උනා වූ ආර්ය මහා සංඝ රත්නය අතින් කෙනෙකුට වැරද්දක් සිද්ධ වෙන්න ක්‍රමයක් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. මේ සෝවාන් ඵලයට පත් වුණ විසාකා උපාසිකා අනේ පිළිසිටුතුමන් එතනින් ගියාම උග්‍ර ගෘහපතිතුමයා වේලකණ්ඨ කිනන්ද මාතා මේ ගිහි අධිගම ලාභින් ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලා නෙමේ. ඒගොල්ලන් අතින්වත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් වුණායි කියන කාරණේ අපි අහලා නැහැ. මොකද ඒගොල්ලෝ තෙරුවන් කරේ අචල සද්ධාට ඇවිල්ලා තියෙන්නේ. සීලේ ආර සීලයක් හැටියට දැකලා තියෙන්නේ. ඒ වගේ ලෝභ ද්වේෂ මෝහයන් සකස් වුණත් ඒවා අපායගාමි අකුසල් බවට පත් වීමක් නැහැ. ඒ නිසා නිරේතුරුවම සමාජය තුල අපි ඇසුරු කිරීමේදී අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා. අපේ ආරක්ෂාව අපි හදාගන්න. ලෝකේ හදන්න අපිට පුළුවන් කමක් නැහැ. සංඝ සමාජය හදන්න අපිට පුළුවන් කමකුත් නැහැ. ඒවා හේතුඵල ධර්මයන්. ඒ ස්වාමින් වහන්සේලාගේ තියෙන ආ වූ සිල්පද දුර්වල වීම වෙන්න වෙන්න ඊට අදාළ විපාකයන් සකස් වෙනවා. ඒ සංඝ සමාජය තුල. ඒතකොට ගිහි පින්වතුන්ලා ඒ වාට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා ඇති කර ගන්නා වූ අකුසල් වැඩි වෙන්න ඊට අදාළ පරිසරයන් නිර්මාණය වෙන හේතුඵල ධර්මයන්ට අදාළව. ඒ නිසා නිරේතුරුවම අපි මෙතෙන්දි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම සියලුම ස්වාමින් වහන්සේලා සාමණේර උපසම්පදා භික්ෂුන් වහන්සේලා නෝනා ආර්යයන් වහන්සේලා හැටියට දැකලා අපේ ආරක්ෂාව තුල අපි සාතික වෙන්න. එහෙම නැතුව අපි සමහර විට ඒ ස්වාමින් වහන්සේ ආර්යයන් වහන්සේ නමක් ගණයට පත් වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා උන්වහන්සේ ආර්යයන් වහන්සේ නමක් කියලා. කියලා අපේ අතින් වෙච්චා වූ වැරද්ද ගැන අපි ගැටි ගැටි ඒ චේතනාව සකස් කරගෙන හිටියොත් නෝනා මරණාසන්න මොහොතේ බලවත් අනතුරක් අපිට වෙන්න පුළුවන්. මොකද අපේ චේතනාව සකස් වෙලා තියෙන ආර්යයන් වහන්සේ නමකට උපවාද කළා කියලානේ නේද? ඒ නිසා එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම අපේ ආරක්ෂාව හදාගන්න. ඒ නිසා කවුද හරි කවුද වැරදි මගේ නම කිව්වද මගේ නම නොකිව්වද කියන කාරණා නෙමේ අදාළ කරගන්න වෙන්නේ. සංඝයා කියන්නේ ගින්දරක්. එතනයි දකින්න ඕනේ ආර්ය මහා සංඝයා කියන්නේ ගින්දරක්. ඒ ගින්දරත් එක්ක අපි සෙල්ලම් කරන්න නැතුව අතේ දුරින් ඉඳලා ගින්දරෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ අපේ යහපත උදෙසා අරගෙන අපි මේකෙන් ගැලවිලා යන්න කියන කාරණේ අපි සකස් කරගන්නවා. එහෙම නැතුව කොතනකදීවත් නෝනා අපි සංඝ සමාජයේ නිවැරදි කරනවායි කියන කාරණේ දිශාවටත් යන්නේ නැතුව ඒක අපිට අදාළ කාරණයක් නෙමෙයි. අපි සංඝ සමාජයෙන් වෙන්නා වූ යම් අනතුරක් අපිට තියෙනවා නම් අපේ වැරදි නිසා අපි ඒකෙන් ආරක්ෂා වීම තමයි මෙතෙන්දි ගන්න තියෙන හොඳම දේ. ගරු ස්වාමීන් වහන්ස පහුගිය කාලයේ සංඝ සමාජය තුල සිදුණු යම් යම් සිදුවීම් නිසා සාමාන්‍ය මිනිස්සුයෝ බොහෝ සෙයින් අකුසල් රැස් කරගත්තා. ඒ අය මේ සිදුවන සිදුවීම් දිහා බලලා මෙය බුද්ධ නීතියට විරුද්ධ දෙයක් කියලා මතපල කරන්න ගත්තා. සමහර ස්වාමින් වහන්සේලාට දෝෂ ආරෝපණය කරන්න ගත්තා. මේ පිළිබඳව ස්වාමීන් වහන්සේ බොහන්සේ කොහොමද ධර්මානුකූලව අපට පැහැදිලි කර දෙන්නේ? මෙහෙමයි රටේ ජාතික පක්ෂයකට වේවා ආගමික පක්ෂයකට වේවා නෝන අපිට කොතනකවත් විනය අවිනය කරලා පෙන්වන්න බැහැ. අවිනය විනය කරලා පෙන්වන්නත් අපිට පුළුවන් කමක් නැහැ. බුදුරජාන් වහන්සේ යම් ප්‍රාතිමෝක්ෂයක් උපසම්පදා භික්ෂූන් වෙනුවෙන් දේශනා කළා නම් සාමණේර සාමින් වහන්සේලා වෙනුවෙන් යම් සේකියා ධර්මයන් සාමණේර දසීලිය දේශනා කළා නම් නෝන ඒක මොනියම්ම හේතුවක් නිසාවත් අපිට දුර්වල කරලා එහෙම නැත්නම් පහත් කරලා අපිට කටයුතු කරන්න බෑ. ඒ නිසා යම් ස්වාමින් වහන්සේ නමක් නොනා මුදල් අරමුණු කරගෙන එහෙම නැත්නම් ගිහි පින්වතුන්ලාගේ කටයුත්තා කරමුණු කරගෙන පින්ඩපාත චාරිකාවේ යෙදීම සම්පූර්ණයෙන්ම ප්‍රාතිමෝක්ෂයට පටහැනි ක්‍රියාවක්. ඒක තමයි ධර්මය. එතකොට යම් ස්වාමින් වහන්සේ නමක් මුදල් පරිහරණය කළා නම් තේරෙනවද? පින්ඩපාතේට මුදල් ලැබුණා නම් ඒක ඇවතක් අපිට. නමුත් ඒ ඇවත දේශනා කළ පිරිසුදු වීමේ අයිතිය අපිට තියෙනවා. එතනින් පැහැදිලි කරගන්න ඕනේ ඒක.
දැන් අපි දකිනවා සාමින් වහන්සේ කෙනෙක් පින්ඩපාතය යද්දී මුදල් පූජා කරනවා උන්වහන්සේක පිළිගන්නවා කුමන හේතුවක් නිසා හෝ පිළිගන්නවා නමුත් ඒ පිළිගන්න මොහොතේ උන්වහන්සේ ඇවතකට පත් වෙනවා ප්‍රාතිමෝක්ෂයට අදාළව ඇවතකට පත් වෙනවා නමුත් ඒ ඇවත උන්වහන්සේට තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් කමුවේ ප්‍රකාශ කළලා ඇවතෙන් නිවැරදි වීමේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙනවා ඒක තේරුම් ගන්න ඕනේ තේරෙනවද මේක නෝනා මේවා හේතුඵල ධර්මයන් මේ හේතුඵල ධර්මයන් කොතනකදීවත් අපි ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2600කට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනාගත බය පිළිබඳ සංඝ සමාජය ඇති වෙන්නව ඒ අනාගත බයේදී බුදුරජාණන් වහන්සේ අනාගත බය ඇතිවීමට කාරණා පහක් දේශනා කරනවා එක පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා අනාගතයේදී භික්ෂුන් වහන්සේලා මේ පාංශකූල සිවුරු අතහැරලා දහස් කඩ සිවුරු 500 කඩ සිවුරු මේ වගේ දිලිසෙන ලස්සන සිවුරු දරනවා කියනවා ඒක සංඝ සමාජයේ සකස් වෙනව එක අනාගත බයක් එය මේ මොහොතේදී සිදුවෙමින් පවතින දෙයක් නේද ස්වාමීන් වහන්ස එහෙයි එහෙයි මීට 2600 ඉස්සෙල්ලා තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනාගතයේදී මහා සංඝරත්නය පින්ඩපාතයෙන් වැළකිලා ආරාධනා දාන තමන් කැමැති තමන් ප්‍රිය කරන්නා වූ ආරාධනා දාන පිළි අරගෙන වැඩ සිටිනවා කියලා. මොකද අතීතයේ භික්ෂුන් වහන්සේලා පින්ඩපාතෙන් තමයි යතුනේ. ඒ පින්ඩපාතේ බැහැර කරලා පින්ඩපාතයෙන් මිදිලා අර ආරාධනා බාර අරගෙන කැමැති ආහාර වළඳමින් ජීවත් වෙනවා කියලා කියනවා. එය දෙවෙනි අනාගත බය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මට සමාවන්න ස්වාමීන් වහන්ස දැන් විශාඛාව වැනි උවැසියනුත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට තම මැදුරට ආරාධනා කොට දානීය පිරිනැමුවා නේද? එහෙයි එහෙයි අනිවාර්යයෙන්ම ආරාධනා දාන ප්‍රතික්ෂේප කරන්න කියලා අපිට කියන්න බෑ. ධර්මයේ කොතනකවත් නැහැ. නමුත් දූතාංග සීලයක් තියෙනවා. ඒ දූතාංග සීලයට අදාළව එක දූතාංගයක් තමයි පින්ඩපාතයෙන් පමණක් යැපීම. දූතාංග ධාරින්ගෙන් අග්‍රස්ථානයට පත්වෙච්ච රහතන් වහන්සේ තමයි මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ. දැන් භික්ෂුවක් හැටියට අපි ආදර්ශයට ගන්නේ පූර්වාදර්ශයට ගන්නේ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආරාධනා දාන වලට වැඩියා. ඒ ශාසනයේ පැවැත්ම උදෙසා. මොකද ශාසනයේ භික්ෂූන් භික්ෂුණී කියන කාරණා දෙකෙන් විතරක් පවතින්න බැහැනේ. තේන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් සිව්වනක් පිළිසෙකම ශක්තිය තමයි ශාසනය කියන්නේ. ඒතොර එතනදී අනිවාර්යයෙන්ම ගිහි පින්වතුන්ලාගේ අවශ්‍යතාවයන් වෙනුවෙනුත් අපි පෙනී හිටින්නවා. එතෙන්දී කොතනකවත් ආරාධනා දානයකට යෑම වැරදි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. ගිහි පින්වතුන්ලාගේ හත් දවසේ දානේ වේවා, තුන් මාසේ දානේ වේවා, අවුරුද්ද දානේ වේවා, ඒ සෑම දෙයකටම අපි වැඩි යුතුයි. නමුත් ගිහි පින්වතුන්ලාගේ කටයුතු උදෙසා විතරක් අපි කැපෙන්න යනවා නම් අපේ සංඝ ජීවිතයේ අර්ථය දුර්වල වෙනවා. ගරු ස්වාමීන් වහන්ස අප නිවසට මහා සංඝරත්නයට ආරාධනා කොට දෙන දාණයද එහෙම නැතිනම් පින්ඩපාතයේ වඩින්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට දෙන්නා වූ දාණයද වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ මෙහෙමයි ආරාධනා දාණය කියන කාරණයට වඩා නොනා පින්ඩපාත දාණය කියන කාරණයේදී සංඝ සමාජයේ ශක්තිය උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා උදෙසා ලැබෙන්නා වූ පිටිවහල අතිශේෂ්ඨ තේරෙනවද නමුත් ගිහි පින්වතුන්ලාගේ ආරාධනා දාණය කියන කාරණේත් ප්‍රතික්ෂේප කරන්න බෑ තේරෙනවද මොකද ඒකත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය කෙනෙක් මැරිලා හත් දවසේ දාන දෙනවා තුන් මාසේ දාන දෙනවා අවුරුද්දේ දාන දෙනවා ඒතකොට ඒක ඒගොල්ලන්ගේ අත්‍යවශ්‍ය අරමුණක් මැරිච්ච කෙනාට පින් දෙනවා කියන කත් ඒකෙන් බැහැර වෙන්න අපිට බෑ නමුත් ඒ අන්තයට යා යුතු නැහැ ඒතකොට ආරාධනා දානේ තියෙන වෙලාවට අතීතයේ හිටිය රහතන් වහන්සේලාත් ආරාධනා දාන වලට වැඩියා එහෙම නැති දාට උන්වහන්සේලා පින්ඩපාත චාරිකාවෙන් තමයි තමන්ගේ සිව්පස්සේ සොයාගත්තේ එනිසා නිරේතුරුව පින්ඩපාත දානිය තුලින් නොන අනිවාර්යයෙන්ම භික්ෂූන් වහන්සේගේ ප්‍රතිපදාවත් ශක්තිමත් භාවයට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වඩිද්දී නිරේතුරුව අපිට කියන්නේ මෛත්‍රී සංඥාවෙන් පින්ඩපාතේ වඩින්න කියලා. මෙත්සිතින් මෛත්‍රී සංඥාවෙන් දස දිසාවටම මෙත්සිත පතුරව මේ මෛත්‍රී සංඥාව වඩින්න කියනවා. මොකද අපි යන්නා වූ ගමේ නොන සමහර විට දන් දෙන අය ඉන්නවා. දන් දීමට අකමැති අය ඉන්නවා. දන් දීලා පුරුදු නැති අය ඉන්නවා. තේන්න. එතකොට මේ අන්‍යාගමික පින්වතුන්ලා ඉන්නවා මේ වගේ මේ විවිධ වූ සමාජයක් තමයි අපි පින්ඩපාතේ ගමකට වඩින්නේ එවැනි සමාජයක අපි නිරේතුරුව මෛත්‍රී සංඥාව අපි තුල ඇති නොකර ගත්තොත් නෝනා එතන භික්ෂුන් වහන්සේ බලවත් අර්බුදයකට පත් වෙනවා එකක් ඒ පින්වතුන්ලා උපයෝගී කරගෙන අපේ මෛත්‍රී චිත්තය ශක්තිමත් කරමින් අපේ ආර්ය මාර්ගය අපි ශක්තිමත් භාවයට පත් කරගන්නවා එතකොට ඒ ආර්ය මාර්ගයට ශක්තිමත් භාවයට පත් වෙනවා වගේම අපේ මෛත්‍රී චිත්තය නිසාම නොනා අර අප්‍රමාණ ජීවිතයට දානයක් බෙදුවේ නැති මිනිස්සුව පවා අර දානෙට තියෙනා වූ කැමැත්ත වැඩි කරගන්න. සමහර අවස්ථාවන් තියෙනවා අපි ගම්මාන වලට ගිහිල්ලා ගෙයක් ඉස්සරහා වැඩ ඉන්නකොට ඒ ගෙදර මහත්යානෝ අපි මොකද්ද කරන්න ඕනේ කියලා.
කවදාකවත් පින්ඩ පාතයක් බෙදලා නැහැ. දැන් සමහර ගෙවල් තියෙනවා අපි ගිහිල්ලා ගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා පළවෙනි මාසෙත් ඉන්නවා දෙවෙනි මාසෙත් ඉන්නවා කවදාකවත් ඒගොල්ලෝ දානයක් බෙදන්නේ නැහැ. මොකද ඒගොල්ලන් දානයේ ආනිසංස පක්ෂයක් දන්නේ නැහැ. දන් දෙන්න ඕනේ කියලා ජීවිතය තුලේ පුරුද්ද ඇති කරගෙන සාංශාරිකව වඩාගෙන ඇවිල්ලා නැහැ. එතකොට අපි නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ අපිට විනයක් පනවනවා පින්ඩ පාතය යද්දී. ඒ විනයක් පනවන්නේ අපිට මේ සුමානේ ගෙදෙට්ට ගිහිල්ලා දන් නොලැබුණත් ආයිමත් ඊළඟ සුමානෙත් ඒ ගෙදෙට්ට යන්න ඕන. දන් නොදුන්නා කියලා අපිට ඒකේ මගහැරලා යන්න විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අද මේ ගෙදරින් පටන් ගත්තා නම් අපි ගෙවල් පහකට ගිහිල්ලා නතර කළා නම් ඕන ඊළඟ දවසේ 6 වෙනි ගෙදර ඉඳන් අපි ආයිමත් පින්ඩ පාතේ පටන් ගන්නවා. ඒ කියන්නේ කොතැනකවත් මගහැරලා එහෙම නැත්නම් හොඳ තැන් හොයාගෙන මේ ශාස්ත්‍රීය තැන් හොයාගෙන යාම පින්ඩ පාත චාරිකාවේදී විනයෙන් බුදුරජාණන් වහන්සේ අපිට තහනම් කළා තියෙනවා. ඉතින් මේ සෑම කටයුත්තක් තුලදීම පින්ඩ පාත චාරිකාවේදී නෝන එක පැත්තකින් සංඝයාගේ ගුණාත්මක භාවය වැඩි වෙනවා. සංගයක් මොකද අපි අනිවාර්යයෙන්ම කුටියෙන් එළියට බහිද්දී අනිවාර්යම මෛත්‍රී සංඥාවෙන් තමයි එළියට බහින්නේ. ඒකේ ඒ ගමේ ස්වභාවයන්ට අනුවයි අපි ඇති කරගන්නේ. ඒ ගමේ අය දානින් යම් දුර්වලභාවයක් තියෙනවා නම් සද්ධාවේ යම් දුර්වලභාවයක් තියෙනවා නම් සංගයා කෙරේ යම් සැකසහිත දේවල් ඇති කරගෙන ඉන්නවා නම් නිරේතුරු අපි මෛත්‍රී සංඥාවෙන් තමයි ගම තුල සැරිසරන්නේ. ඒ මෛත්‍රී සංඥාව තුල සැරිසරද්දී නිරේතුරුම අර ගිහි පින්වතුන්ලා සංගයා කෙරේ ප්‍රසාදය ඇති කරගන්න. ප්‍රසාදය ඇති කරගෙන සංඝයා කෙරේ නැති සද්ධාව ඒගොල්ලෝ ශක්තිමත් කරගන්නවා. නැති සද්ධාව ශක්තිමත් කරනවා. ඒතකොට සමහර ගම්මාන තිනවා ඒවැයි කාන්තාපක්ෂේ ක්‍රියාකාරීත්වය වැඩි. දන් දෙන්න ඒගොල්ලෝ කතා කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේ කාන්තාපක්ෂේ තියෙනා වූ සහභාගීත්වය වැඩි වෙන තැන අන්න අපි එතනදී නිරේතුරු අසුභ සංඥාව නැත්තම් පිළිකුල් සංඥාව මරණානුස්සතිය වගේ සංඥාවකින් තමයි වැඩි. එවැනි තැනක අපි මෛත්‍රී සංඥාවෙන් වැඩිම සුදුසු නැහැ. මෛත්‍රී සංඥාවකින් වැඩිම සුදුසු නැහැ. මොකද මෛත්‍රී සංඥාවෙන් වැඩම කළොත් නෝනා අනිවාර්යයෙන් මේ භික්ෂුන් වහන්සේ අවබෝධාත්මක තැනක නැත්තම් දුර්වලභාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම අපි පින්ඩපාතේ වඩිද්දී ඒ ගමේ ස්වභාවයට අදාළව අපේ සංඥාව අපි වෙනස් කරගෙන වඩින්න. ඒ වඩින්න එකක් අපේ ආරක්ෂාව උදෙසා දෙක අපි තුලින් ඒ අයගේ ආරක්ෂාව ශක්තිමත් කරලා දෙන්න. එතන එතනදී පින්ඩපාත චාරිකාව තුලින් එක පැත්තක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ සංඝයාගේ උතුම් චර්යාවක් අපි ආරක්ෂා කළා වෙනවා. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා එතනින්ම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. දෙවනුව නිරේතුරුවම ඒ තුලින් ගිහිපින් උතුල්ලාගේ ආකර්ෂණය තෙරුවන් කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මරත්නයේ සංඝරත්නයේ කෙරෙහි දානය කෙරෙහි ශ්‍රද්ධාව වඩා වැඩි දියුණු කරගන්නවා. ඒ නිසා පින්ඩපාත චාරිකාව කියන දේ නෝන සාසන ආර්ථයන් ශක්තිමත් කිරීමට ලොකු පිටිවහලක් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ අනාගත සංඝ ශාසනය ඇති වෙන දෙවෙනි බය හැටියට තමයි කිව්වේ සංඝයා පින්ඩපාත චාරිකාවෙන් වැළකිලා ආරාධනා දාන බාර අරගෙන ඉන්නවා කියලා. පින්ඩපාත වැඩිමක් කරන්නේ නැහැ. ඒතර තුන්වෙනි බය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා ආරණ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා කියන මේ ආරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර වලින් බැහැර වෙලා නගරේ සුන්දර සුන්දර ආවාස පන්සල් හදාගෙන ජීවත් වෙනවා කියලා. හතරවෙනි බය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයා එකම සීමාවේ එකම එකම පන්සල් සීමාවේ සාමණේරීන් සමග ජීවත් වෙනවා. ඒ කියන්නේ පැවිදි භාවයට පත් උනා වූ සාමණේරීන් කාන්තාපක්ෂයත් එක්ක මෑණියන් වහන්සේලාත් එක්ක එක පන්සල් සීමාවේ ජීවත් වෙනවා. ඒ හතරවෙනි අනාගත බය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පස්වෙනි අනාගත බය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ සංඝයා එක ආවාස ගෙදර එක කුටියේ සාමණේරලත් සමග ගිහි පින්වතුන්ලා සමග ජීවත් වෙනවා කියලා. තේන්නාද? මේ කාරණා පහ අනාගත මේ ශාසනයේ සංඝ සමාජයේ පිරිහීම උදෙසා සකස් වෙන අනාගත බය පහක් කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මෙදි දේශනා කළා තියෙනවා. තේන්නාද? එහෙනම් ඉතින් සංඝ සමාජයේ තුල නොනා ඔබතුමිය ප්‍රශ්නයක් යොමු කළේ ගිහි පින්වතුන්ලාගේ අවස්ථාවයක් උදෙසා මුදල් අරමුණු කරගෙන පින්ඩපාතේ වැඩිම කියන කාරණය මේවා හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක්. නමුත් නෝනා ඒ ස්වාමින් වහන්සේලා ඒ සිද්ධිය සිද්ධ කිරීම තුළ අනිවාර්යයෙන්ම විනය විරෝධී කාරණයක් සිද්ධ වුණා. ප්‍රතිමෝක්ෂයේ දුර්ලභභාවය. නමුත් උන්වහන්සේලාට පුළුවන් ඒ පින්ඩපාත චාරිකාව කරලා රැට පන්සලට වැඩම කරලා තවත් උපසම්පදා භික්ෂුවක් හමුවේ ඇවැද්දෙසලා ඇවත පිරිසිදු කරගන්න. ඇවත පිරිසිදු කරගත්තාය කියන කාරණයෙන් විපාකට එන අකුසලයේ නවතින්නේ නැහැ. අකුසලයේ විපාකෙට එනවා. ඒ වගේම සමාජය තුල සංඝයා කෙරෙහි ඇති කරගත්තා වූ යම් සැකයක් අප්‍රසාදයක් තියෙනවා නම් ඒකෙන් මිදෙන්නේ නැහැ. මොකද සමාජයේ අප්‍රසාදය ඇති කරගත්තා. ඉතින් ඒ නිසා දැන් ඔය தත්ත්වේ නෝනා අපිට ධර්මානුකූලව විග්‍රහ කරද්දී ඇත්ත වශයෙන්ම ඔවැනි தත්වයක් සකස් වෙන්නේ මුළු මනුස්ස සමාජයේම තියෙනා වූ අකුසල් සංස්කාරයන් නිසා.
තේනල් අකුසල් සංස්කාරය නිසා වෙන දෙයක් නෙමෙයි. ඒතොර සමාජයක් ගණිද්දි අනිවාර්යයෙන්ම දේශපාලනය කියලා රාජ්‍යයක් කියලා එකක් තියෙනවා ආගම කියලාත් එකක් තියෙනවා. මේ දෙකේම කාර්යභාරයන් දෙක වෙනස්. රජයේක කාර්යභාරය විය යුත්තේ රටට අවශ්‍ය තියෙන නීතිය සාමය ඇති කරන්න ඕනේ, නීති පනවන්න ඕනේ, මුල්‍ය පරිපාලනය කරන්න ඕනේ, බදු මුදල් එකතු කරන්න ඕනේ, ජනතාවගේ සුපසාධනය සිද්ධ කරන්න ඕනේ. ඒක රාජ්‍යයක තියෙන වගකීම. නමුත් ආගමක තියෙන වගකීම වෙනස්. එතන ආගමේ වගකීම වෙන්නේ ජනතාවගේ ගුණාත්මක පක්ෂය වර්ධනය කිරීම. ජනතාවගේ තියෙනා වූ අධ්‍යාත්මික ශක්තිය ඇති කරලා, ජනතාවගේ සදාචාරාත්මක බව ශක්තිමත් කරලා, ජනතාවගේ මෙලව පරලව සැප දියුණු ඇති කරලා, ජනතාවට නිවන් මාර්ගය සාක්ෂාත් කරලා දීලා, ඒ අධ්‍යාත්මික පැත්තෙන් යන්නා වූ වගකීමක් තමයි ආගම කියන කාරණයට තියෙන්න ඕන. එතකොට මේ වගකීම් දෙක මේ දෙපාර්ශ්වයේ දුර්වල කරන තැන අවසානයේ මුළු සමාජෙම විනාශභාවයට පත් වෙනවා. තේන්න? ඒ නිසා නිරේතුරුවම නොනා රටේ දේශපාලනය කියන තැන රාජ්‍ය කියන තැනින් සිද්ධ වෙන්නා වූ වගකීමේ බරපතල දුර්වලතාවය තියෙනවා. ඒ දුර්වලතාවය නිසායි මෙවැනි ප්‍රශ්න මතුවෙන්නේ. නමුත් ආගමේ පැත්තෙන් නොනා මහා සංඝරත්නය වේවා ක්‍රිස්තියානි පල්ලියෙන් වේවා මුස්ලිම් පල්ලියෙන් වේවා ඒ ආගමික පක්ෂයෙන් වෙන්නා වූ වගකීම් වල කොතනකවත් දුර්වලභාවයක් සකස් වෙලා නැහැ. ගරු ස්වාමින් වහන්සේලා ඇතුළු අනිකුත් ආගමික පූජකවරයන් වහන්සේලාගේ යුතුකම කාර්යභාරය ඉටු වී ඇති බව ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් අපිට පැහැදිලි කළා. දැන් එවැනි අත්දැකීම් මේ සමාජයෙන් ඔබ වහන්සේලාට ලැබෙනවද ස්වාමින් වහන්සේ? ගම්වලට ගියාම අපිට පේනවා සමහර අවුරුදු 10 අවුරුදු 12 මේ දරුවෝ නොනා පසඟ පිහිටවල වඳිනවා. අපිට පින්ඩපාතේ පූජා කරලා පසඟ පිහිටවල වඳිනවා. සමහර දරුවෝ අපි පින් දීලා S2 කරනකොට නල්ලට අත් දෙක තියාගෙන තාම වැඳගෙන ඉනවා මේ පාසල් දරුවෝ. ඒ නිසා ගුණාත්මක ළමා පරපුරක් හැමදාමත් අපේ සමාජයේ හිටියා. ඒ ගුණාත්මක ළමා සමාජයේ ගොඩනැගුවේ කවුද? ආගම විසින්. පන්සලේ දහම් පාසල පන්සලේ පින්කම ස්වාමීන් වහන්සේගේ අනුශාසන මේවා තුලින් තමයි මේ ළමා පරපුර තරුණ පරපුර ගම් මට්ටමින් ගොඩනගලා දුන්නේ නෝනා. තේන්නාද? නමුත් ගම් මට්ටමින් ගොඩනගලා දෙන මේ ශක්තිමත් තරුණ පරම්පරාව ගුණාත්මක තරුණ පරම්පරාව ආණ්ඩුව විසින් රජයක් විසින් දක්ෂාකාරයෙන් කළමනාකරණය කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ වගකීම. ඒතර ගම් මට්ටමින් මෙතන ආගම විසින් මේ අය ගුණාත්මකව ගොඩනගලා දෙද්දී රජයන් මොකද කරන්නේ? මේ අය නගරයට ගෙනල්ලා එකම විකෘතියක් බවට පත් වෙනවා. එක කාමචන්දයන්ට යොමු කරනවා, එක මත්වතුර වලට යොමු කරනවා. මේ ආකාරයෙන් බලවත් විසමාචාරයන්ට ඒගොල්ලෝ පත් කරනවා. ආගම විසින් ගොඩනගලා දෙන මේ ගුණාත්මක සමාජය ජාතික සංවර්ධනයේ උදෙසා අර්ථවත් ආකාරයෙන් යොදා ගැනීමේ වැඩසටහනක් ආණ්ඩුවකට අපේ රටේ නැහැ. ඒක මේ වර්තමාන ආණ්ඩුව ගැන විතරක් නෙමෙයි මං කියන්නේ. කවදාකවත් ඒක නැහැ. ප්‍රතිපත්තිකරුක මේ ජාතිය ඔසවල තබන්න, ජාතිය ශක්තිමත් කරන්න, ජාතිය බලවත් කරන්න කියන චින්තනයක් ඔතනකවත් නැහැ. ඒ නිසා නිරේතුරුවම පවතිනා වූ රජයන් උත්සාහ ගන්නේ නෝනා මේ ආගමේ ගුණාත්මක පැත්තේ ප්‍රයෝජනෙ මතු කළ ගන්න නෙමෙයි. ඒගොල්ල උත්සාහ ගන්නේ ඒගොල්ලන්ගේ ගරා වැටෙන දේශපාලන ක්‍රමවලට මුක්කුවක් හැටියට ආගම ප්‍රයෝජනෙට ගන්න. තේන්න? එච්චර වෙන දෙයක් නෙමෙයි. නමුත් අර ආගමෙන් කරන්නා වූ වගකීම රජය විසින් මතු කරලා අරගෙන ඒ ජනතාව එහෙම නැත්නම් ඒ ගුණාත්මක තරුණ පරම්පරාව නොනා ශක්තිමත් සදාචාරාත්මක ආකාරයෙන් ජාතික සංවර්ධනයට යොදා ගන්නවා කියන කාරණේදී ඒක බලවත් ශක්තියක් රටකට. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒක මේ පාලකයන්ගේ වරදින් නෙමෙයි. ඒක මේ රටේම තියෙන අකුසලයක්. ඒ නිසා පාලකයා නිරේතුරුව උත්සාහ ගන්නේ ආගම කියන කාරණය තමන්ගේ ගරා වැටෙන දේශපාලනයට මුක්කුවක් හැටියට යොදා ගන්න. ඒතරේ දේශපාල උවමනාවන් උදෙසා යොදා ගන්න බැරි වෙච්ච තැන අන්න සංඝ සමාජයට චෝදනා කරනවා. මේ අවුල තමයි සමාජය තුල තියෙන්නේ. මේ අවුලේ හේතු නිසා තමයි සාමින් වහන්සේලා ගිහි පින්වතුන්ලා උදෙසා පින්ඩපාතේ මුදල් හොයාගෙන යන තැනට පත් වෙලා තියෙන්නේ. තේන්න? ඒ නිසා මේ අවුල නොවන හේතුඵල ධර්මයක්. මේකෙන් අපිට ගැලවෙන්න බෑ. ඒ නිසා නිරේතුරුවම රජයක් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ දේශපාලනයේ උදෙසා රාජ්‍ය උදෙසා ආගමේ සහයෝගය නිරතුරුවම ලබා ගන්න. ආගමේ සහයෝගයේ දේශපාලනයේ ලබා ගත්තොත් පමණයි අර ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් රැකෙන රාජ්‍යයක් ගොඩනැගෙන්නේ. ඒක හේතුඵල ධර්මයි. රාජ්‍යයක් විසින් ආණ්ඩුවක් විසින් ආගම පැත්තකට දානවා නම් ආගමේ ගුණාත්මක භාවයේ මතු කරලා ගන්නේ නැත්නම් තමන්ගේ දේශපාලන ක්‍රමයේ උදෙසා නිරේතුරුව නොනා මූලික මිනිස් අයිතිවාසිකම් බිඳෙන සමාජයක් කරා තමයි සමාජයේ නිරතුරුවම ගමන් කරන්නේ. ඉතින් එවැනි තත්වයක් සමාජය තුල ඇති වෙලා තියෙනවා නම් ඒක ධර්මානුකූල හේතුවක්. කවුරුන් හරි කියනවා නම් තියෙනා වූ රජයේ එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලා එහෙම නැත්නම් නිලධාරීන් නිසා අපි මේසා දුකකට පත් වෙනවා කියලා දැන් අද කියනවනේ ජනතාව නේද? යම් යම් හේතුන් නිසා දුකට පත් වෙනවනේ නේද? එතකොට එහෙනම් නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකට හේතු දෙකක්
නැහැ. දුකට හේතු දෙකක් නැහැ. දුකට තියෙන්නේ එක හේතුවයි. මොකක්ද ඒ හේතුව? තෘෂ්ණාව. වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා රටක් හැටියට, ජාතියක් හැටියට, ජනතාවක් හැටියට, දේශපාලනයක් හැටියට ජනතාව යම් දුකකටපත් වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ තමන් අකමැති දේ සමාජය තුල සිද්ධ වෙනවා නම්, ඒක නෝනා දෙවියෙක් ඇති කළා වූ බ්‍රහ්මෙක් ඇති කළා වූ දෙයක් නෙමෙයි. මේ ධර්මානුකූලව මම මේක විග්‍රහ කරන්නේ. දෙවියෙක් බ්‍රහ්මෙක් ඇති කළා වූ දෙයක් නෙමෙයි. අමනුෂ්‍යෙක් ඇති කළා වූ දෙයක් නෙමෙයි. ඔබ මේ මොහොතේ දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව ඔබ තුල තියෙනා වූ තෘෂ්ණාවමයි. වෙන දෙයක් නෙමෙයි. අපේ රටේ නිරේතුරුව සිද්ධ වෙන්නේ නෝනා එක ආණ්ඩුවක් අවුරුදු 5ක් තියෙනවා. ඒ ආණ්ඩුව වැටෙනවා තව අවුරුදු 5ක් තව ආණ්ඩුවක් වෙනවා. ඕකනේ වෙන්නේ නේද? ඈ? ඇයි ආණ්ඩුවක් කෙනෙක් පරද්දන්නේ? තමන්ට තව තව වැඩිපුර දෙ ගන්න. බඩු මිල අඩු කරගන්න, වැඩි වැටුප් ගන්න, උසස් වීම ගන්න, රස්සා ගන්න මේ වටේ කෙනෙක්ද? මොකද්ද මේ තෘෂ්ණාව? ඒතර ඔබ තුල දුකක් සකස් වුණා නම් දුකට හේතු දෙකක් නැහැ. එක හේතුවයි තෘෂ්ණාව. එච්චරයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල දුක තියෙනවා නම් දේශපාලනය නිසා ඒකට හේතුව කවුරුත් නෙමේ ඔබ තුලම ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි. එහෙනම් නිරේතුරුව බුදුරයන් වහන්සේ කියනවා තෘෂ්ණාව තියෙන තාක්කල් දුක තියෙනවා. දුක නැති කරන්න ඔබ මොකද කරන්න ඕනේ? තෘෂ්ණාව සියුම් කරගන්න. තෘෂ්ණාව සියුම් කරගන්න. තෘෂ්ණාව සියුම් කරගෙන රැකියාව ගැන හිතන්නේ නැතුව බඩු මිස අඩු කිරීම නෙමේ, රැකියාව නෙමේ, එහෙම නැත්නම් උසස් වීම නෙමේ, තමන්ගේ ලාභ සත්කාර පෞද්ගලික දේවල් නෙමේ, රට ජාති ආගම කියන කාරණේට හිත ගන්න වෙනවා. මේ දේවල් උදෙසා තෘෂ්ණාව නිසානේ මේ විනාශය සිද්ධ කරලා තියෙන රට වෙලා තියෙනවා නම් මට කියන්න බෑ විනාශයක් වෙනවා කියලා. එහෙම වුණොත් මම දේශපාලනේ කතා කළා වෙනවනේ. තේන මම මේ ප්‍රශ්නේ ධර්මානුකූල විග්‍රහ කිරීමක් කරන්නේ. ඒ නිසා නිරේතුරුව එවැනි දුකක් සකස් වෙලා තියෙනවා නම් ඒකට එක හේතුවයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව දෙවියෙක් බ්‍රහ්මෙක් ඇති කරපු දෙයක් නෙමේ, ඔබේ සිත තුල ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි නෝන. එහෙනම් ඔබ දුකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? තෘෂ්ණාව සියුම් කරගන්න වෙනවා. තුෂ්ණාව සියුම් කරගන්න නම් ඔබ මොකද කරන්න ඕනේ? නිරේතුරුව තුෂ්ණාව සියුම් කිරීමේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න වෙනවා. එච්චරයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආරෂ්ඨාංගික මාර්ගය ලෞකික සැපය වගේම ලෝකෝත්තර සැපය අපිට ලැබලා දෙනවා කියලා. දැන් මගේ ගිහි ජීවිතයේ අවුරුදු 44ක් දක්වා මම ලෞකික සැපය ලැබුවේ නෝනා ආරෂ්ඨාංගික මාර්ගය තුල. ඒ ලෞකික සැපය මා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ලෞකික වශයෙන් ලැබෙන්න තියෙනා වූ සැපයන් මගේ ජීවිතේට මම ලබා ගත්තා. නමුත් ඉන්පස්සේ පැවිදි වුණාට පස්සේ මම ලෞකික සැප නෙමේ බලාපොරොත්තු වෙන්නේ. මේ ලෞකික සැපයත් අනිත්‍යයි, ලෝකෝත්තර සැපයත් අනිත්‍යයි කියන තැන ඉඳන් ලෞකික සැපයෙන් බැහැර වෙලා මම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය කරයි මම ගමන් කළේ. ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළා නම් අනිවාර්යයෙන්ම ඔබට ඊට අදාළ විදර්ශනාමය ඥානය ලැබෙනවා කියලා. ඒ නිසා මං යම් දවසක බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඒ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල යම් අරමුණකින් ගමන් කළාද නෝනා මං ඒ අරමුණට අදාළ ධර්මතාවයන්ගෙන් සාක්ෂාත් වුණා. ඒ නිසා මට විශ්වාසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය. ඒ මා තුලින් මං අත්දැක දෙයක්. ඒ නිසා ඔබලා සමාජය තුල යම් හේතුවක් නිසා දුකෙන් ජීවත් වෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව. එහෙනම් ඔබ දුක නැති කරන්න නම් අනිවාර්යයෙන්ම ඔබ තෘෂ්ණාව නැති කරගන්න ඕනේ. නැති කිරීමේ මාර්ගය නෝනා ආරෂ්ඨාංගික මාර්ගය. ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම වඩාත් යහපත් කියලා. ඔබ වහන්සේ වරක් පැහැදිලි කළා අපි නොදැනුවත්වම වුත් ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන බව. එය මේ මොහොතේ පවා කෙනෙක්ගේ ජීවිතය තුල සිදුවිය හැකි නේද ස්වාමින්වහන්සේ? අනිවාර්යයෙන්ම මේ මොහොතේ ඔබලා ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ නොනා මේ සෑම මොහොතකම ජනතාව තුල වැඩෙනවා, ලෝකයා තුල. එක්කෝ සම්මා වශයෙන් වැඩෙනවා, එක්කෝ මිච්ඡා වශයෙන් වැඩෙනවා. නමුත් මේක ජනතාව දන්නේ නැහැ. තේන ඔබ වාහනේ පදවගෙන යනවා. යනකොට කහ ඉරක් තියෙනවා. ඉරක් තියෙනකොට අම්මා කෙනෙක් පයින්නවා. ඔබට පුළුවන් අවශ්‍ය නම් කහිරෙන් ඒ මොහොතේ යන්න. නමුත් ඔබේ අම්මා පයින්නවා දැකලා වාහනේ තිරින්ග තද කරන මොහොතේම මුළු ආරෂ්ඨාංගික මාර්ගෙම ඔබ වැරිලා. මුළු ආරෂ්ඨාංගික මාර්ගයෙන් වෙන්නලා. මොකද ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ඉන්නවා, බුදුරජාණන් වහන්සේ කිව්ව තැන ඉන්නවා. අනුන්ට යහපතක් කරන්න, නීතිය ආරක්ෂා කරන්න මේ තැන ඔබ ඉන්නවා ඒ වෙලාවේ. ඔබ කර්මයේ කර්මඵල විශ්වාසය තුළ ඉන්නවා. ඔබ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා තැන ඉඳන් එර අම්මාට කහිරෙන් පයින්න දෙනවා. ඔබ පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසයක් ඔබට තියෙනවා. ඔබ දන්නවා මේ මොහොතේ මම වැරදි කළොත් මගේ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙයි කියලා. ඒ මොහොතේ ඔබ සීලෙන් පරිපූර්ණයි. ඒ මොහොතේ ඔබ සම්මා වායාමෙන් තුල ශක්තිමත්. ඔබ නොකලා වූ කුසලයක් ඔබ ජීවිතයට එකතු කරගත්තා. ඒ මොහොතේ ඔබ සම්මා සතියෙන් ශක්තිමත්. ඔබ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද කියලා හඳුනනවා.
ඔබ විනය මොකද්ද අවිනය මොකද්ද කියලා හඳුනනවා. ඔබ නීතිය මොකද්ද අවනීතිය මොකද්ද කියලා හඳුනනවා. ඒ මොහොතේ ඔබ පංච නීවරණයන් යටපත් වුණා වූ හිතකිනුයි ඉන්නේ. ඒ නිසා ඔබ දන්නේ නැහැ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩම කියලා. නමුත් ඔබ අර කහිරේ අම්මා පණිද්දී තිරින්ගෙට කකුල තියෙනකොටම නෝනා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිලා. නමුත් එතනින්ම තවත් වාහනයක් එනවා. ඒ වාහනේ අර අම්මාට පයින්න දෙන්නේ නැතුව අම්මා පස්සට යවලා වාහනේ එතනින් ඉස්සරහට ඒ මොහොතේ ආ ඉන්නේ මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගයේ තුල. එයාට අර සම්මා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩාගෙන අප්‍රමාණ කුසලයක් කරගන්න පුළුවන්කම තිබ්බත් එයා කරගත්තද මිච්ඡා මාර්ගයේ තුල ඉන්නේ. ඔබ පාරේ යනකොට ඔබට මඩවගුරුක් පේනවා. ඒ මඩවගුරුට එහා පැත්තේ පාසල් දරුවෙක් යනවා. ඔබ දකිනවා ඔබේ වාහනේ මෙතනින් තිරින්ග තදකලේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ මඩ වතුරෙන් අර දරුවා නැවෙනවා කියලා. ඔබ මේ මඩ වගුර ළඟදී තිරින්ග තද කරනවා. තද කරන මොහොතේම මුළු ආරෂ්ඨාංගික මාර්ගයේම වැඩෙනවා. ඒ වෙලාවේ එතනින් පෞද්ගලික බස් රථයක් යනවා. එයා ඒ මුකුත් හිතන්නේ නැහැ මඩ වගුරු උඩින් යනවා. අර දරුවා මඩ වගුරෙන් නැවෙනවා. ඒ වෙලාවේ හිටියේ මිච්ඡා ආරෂ්ඨාංගික. නමුත් එතනදී මේ රියදුරු මහත්තයා තිරින්ග තද කරලා අර දරුවාව බේරුවා නම් ඒ බේරන මොහොතේ මුළු ආරෂ්ඨාංගික මාර්ගයේම වැඩිලා. ඒ නිසා අපි මේ ගත කරන සෑම මොහොතකම අපි තුල ආරෂ්ඨාංගික මාර්ගය වැඩිනවා. මට සමාවන්න ස්වාමීන් වහන්ස කෙනෙක්ට තමා ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන බව දැනගෙන කුසල් සිතුවිලි ඇති කරගන්න පුළුවන්. තවත් කෙනෙකුට එහෙම අවබෝධයක් නොමැතිව නීති රීති වලට ගරු කිරීම කියන කාරණේ විතරක් මූලික කරගෙන කටයුතු කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙක ධර්මානුකූලව අපට පහදා දෙන්න ස්වාමින් වහන්ස. එතන තැන් දෙක වෙනස්. තැන් දෙකේ චේතනාවන් දෙක වෙනස්. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා යමෙක් තමන් කරන්නේ අකුසලයක් කියලා දන්නවනම් නමුත් එයා අකුසලයේ කරනවා. නමුත් එයා දන්නවා මම මේ අකුසලයක් කරන්නේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එයා යම් දවසක නිවැරදි වෙනවා කියලා. මොකද එයා අකුසලයේ කළත් එයා දන්නවා මම අකුසලයක් කරන්නේ කියලා. එයා යම් දවසක කල්යාණ මිත්‍ර ආශ්‍රයය තුලින් එයා නිවැරදි වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. නමුත් තව කෙනෙක් ඉන්නවා. එයා වැරද්දක් කරනවා. නමුත් එයා කරන්නේ වැරද්දක් කියලා එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. ඒ නිසා එයා කවදාක්වත් නිවැරදි වෙන්නේ නැහැ කියනවා. නිවැරදි වෙන්නේ නැහැ කියනවා. ඒ නිසායි කල්යාණ මිත්‍ර ආශ්‍රයේ වැදගත්භාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවානම් නෝනා කවදාක්වත් අර කහිර පයින් කෙනා වළක්වන්න යන්නේ නැහැ අරියදුරු මහත්තයා. එයා දකිනවා මේ මම තිරින්ග තද කරන මොහොතේ අනේ මේ කෙනාට පාර පයින්න මුළු ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් මාතුල වැඩුණා කියලා. ඒ විතරක් නෙමෙයි කෙනෙක් තව කෙනෙක්ව දකිනවා. දකින මොහොතේ එයා සුන්දර විදියට හිනා වෙනවා. ඒ සිනහ වෙන මොහොතේ ඒ පුද්ගලයා තුල මුළු ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් වැඩුණා. එයා හිනා වෙනකොට ප්‍රතිචාර වශයෙන් ඊළඟ කෙනා තවංකව හිනා වෙනවා. ඒ හිනාව තුල නොනා මුළු ආරෂ්ඨාංගික මාර්ගයක් වැඩිලා. මුළු ආරෂ්ඨාංගික මාර්ගයක් වැඩිලා. එයා සම්මා දිට්ඨියෙන් පරිපූර්ණයි. ඒ මොහොතේ යාගේ සීලය පරිපූර්ණයි. ඒ මොහොතේ යා සම්මා වායාමයක් කරගත්ත ජීවිතේට කුසලයක් ඇතුවර ගත තව කෙනෙක්ගේ හිත රිද්දන්න ගියේ නැහැ. ඒ මොහොතේ යා කර්මය කුසලයේ අකුසලයේ අඳුනනවා. ඒ මොහොතේ යා පංච නීවරණයන් තුනී කරගත්තා වූ තැනක ඉන්නවා. එතනනම් මේ සෑම තැනකදීම ආරෂ්ඨාංගික මාර්ගයේ ලෞකික සැපේ අපිට ලැබලා දෙනවා. ඒ නිසා වර්තමාන සමාජය තුල දේශපාලන වශයෙන් යම් අර්බුදයක් තියෙනවා නම් ඒක හේතුඵල ධර්මයක්. ඒකට කාටවත් රටේ රාජ්‍ය නායකතුමාට දෙවනියට විපක්ෂයට බැනලා අපිට හරියන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයේ මොකද්ද? සමාජයේ ජනතාවගේ ජීවත් වෙන්න තියෙනා වූ අකුසල් විපාකේනුයි අර්බුද හැටියට මතුවෙලා එන්නේ. වෙන දෙයක් නෙමෙයි. එතකොට ඒකට රටේ රාජ්‍ය නායකයාට බැනලා හරියන්නේ නැහැ. විපක්ෂ නායකතුමාට බැනලා හරියන්නේ නැහැ. ඒක ජනතාවගේ අකුසල් විපාකයක්. නමුත් ජනතාවගේ අකුසල් විපාක විපාක දීලා රාජ්‍ය මේ ආකාරයෙන් කලබලකාරී වෙනකොට අකමැති දේවල් සිද්ධ වෙනකොට අපි පින්ඩපාතේ ගිහිලා සල්ලියක් කව කරනවා කියන්නේ තවත් අකුසලයකට. ඒක හරියන්නේ නැහැ. ඒවා මේ తాවකාලික පුංචි පුංචි විසඳුම්. ඒක නෙමෙයි මේකට ශක්තිමත් විසඳුමක් අවශ්‍යයි ධර්මානුකූලව. ඒ ශක්තිමත් ධර්මානුකූල විසඳුම වෙන්නේ රාජ්‍යයේ තියෙනා වූ දුර්වලකම් වලට අපි විනය බිඳගෙන අපි සිල්පද බිඳගෙන කෑ ගහගෙන ගහගෙන මරාගෙන ඉස්සරහට යනවා කියන කාරණේ. එහෙම යන්න ගියොත් නෝනා තව 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 අකුසල් පක්ෂය වැඩි වෙලා බලවත් අනතුරු කලා රාජ්‍ය යන්න පුළුවන්. ඒ නිසා මේ මොහොත වර්තමාන සමාජයේ යම් අර්බුදයක් තියෙනවා නම් ඒ අර්බුදය ජනතාවගේ තුෂ්ණාව නිසාමයි ඇති කරලා තියෙන්නේ. දැන් අපි කියමු දැන් පවතින රජයක් තියෙනවානේ. දැන් මේ පවතින රජයේ අයින් කරලා දැන් කාවද පත් කරන්න හදන්නේ? තිබ්බ රජයක්නේ. තිබ්බ පිලිසක්නේ පත් කරන්නේ. එතකොට ඇයි තිබ්බ පිලිස පරාජය කළේ? ජනතාවගේ තෘෂ්ණාව නිසා. ඒගොල්ලෝ තව තව වැඩි වැටුප් ගන්න, තව තව රැකියා ගන්න, තව තව උසස් වීම ගන්න, තව තව බඩු මිල අඩු කර ගන්න. එතකොට දැන් දුකට හේතුව ජනතාව නෙමේද?
ඒගොල්ලන්ගේ තෘෂ්ණාව එච්චරයි. ඉතින් ඒ නිසා දැන් මේ සටන් කරන්නේ ආයිමත් මේක එපා කියලා තවත් තැනකට යන්නේ. ඉස්සරහට යන්නේ ඒකත් තෘෂ්ණාව. එතකොට එවැනි තැනක දිනෝනා අපිට කවදාක්වත් ගුණාත්මක යම් ප්‍රමාණික හෝ ගුණාත්මක තත්වයක් මතු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්මානුකූලව ගුණාත්මක තැනක් මතු කරගන්න නම් අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ? දුක දකින්නවා. දුක සකස්ුනේ අපේම තෘෂ්ණාව නිසා කියලා අපි දකින්නවා. එහෙනම් දුක අයින් කරන්න නම් තෘෂ්ණාව අඩු කරන්න ඕනේ කියලා දකින්නවා. දැකලා අන්න ආරෂ්ඨාංගික මාර්ගය තුල කමෙන්ට් කරනවා. දේශපාලනය කරන පින්වතා වේවා ඡන්දදායකයා වේවා මේ සෑම කෙනෙක්ම ශක්තිමත් ආකාරයෙන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ කැරලි ගහන්නේ නැතුව, ගහ මරා ගන්න නැතුව, ද්වේෂ කරන්නේ නැතුව, ක්‍රෝධ කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව නිරේතුරුවම අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ස්වාමීන් වහන්ස, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් මේ පවතිනා වූ ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. නෝනා, ඒක අපේ අසද්දාවේ ප්‍රශ්නයක්. මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් විදර්ශනාමය ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ තුල බැසගෙන යම් අදිෂ්ඨානයක් ඇති කරගත්තද මම ඒ දේවල් සාක්ෂාත් කරගත්තා. ඒ මගේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා මම ඒ විශ්වාසය තුල මගේ අවශ්‍යතාවයන් මම සපුරා ගත්තා. ඒ නිසා ගිහි පින්වතුන්ලා බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්න නෙමෙයි. ලෞකික සැපේ බලාපොරොත්තු වෙන්නේ. ඡන්දදායකයෝ බලාපොරොත්තු වෙන්නේ ලෞකික සැපේනේ නේද? එහෙනම් ලෞකික සැපේ ලබන්න නම් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයක් තියෙනවා. අන්න මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. ඒක ලැබෙන්නේ කොහොමද කියලා ඔබ හිතන්න එපා. ලැබෙන්නේ කොහොමද කියලා හිතන්න එපා. සද්ධාවෙන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න. දේශපාලනය කරන නායකයාගේ පටන් ඡන්දදායකයා දක්වා ශක්තිමත්ව ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න. ශක්තිමත්ව සම්මා දිට්ඨිය තුල ඉන්න. එතකොට ශක්තිමත්ව සම්මා දිට්ඨිය තුල ඉන්න කෙනා එයාගේ මුල්ම ශක්තිය මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. එතකොට තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉන්න කෙනා දකිනවා බුදුරජාණන් වහන්සේ තුල විශ්වාසයක් තිබ්බා. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න නම් ශක්තිමත් රජෙක්, ශක්තිමත් පාලකෙක් සිටිය යුතුයි කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමා අරමුණු කරගෙන බිම්බිසාර රජතුමාගේ දැනුම් දීමෙන් විනය කාරණයා ප්‍රාතිමෝක්ෂයට එකතු කරන්නේ කිසිම යුද බටේ නීතියානුකූලව ඉවත් කරන්න නැතුව පැවිදි කිරීම තහනම්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැවිද්ද ගැන නෙමෙයි බැලුවේ, රාජ්‍යයේ සුරක්ෂිතභාවය. දොරේ රාජ්‍යයේ සුරක්ෂිතභාවය රැකුණොත් පමණයි සංඝ සමාජය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ වුණත් නිරේතුරුවම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් නායකෙක් රාජ්‍යයකට අවශ්‍යයි කියන තැන හිටියා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අපේ නායකයෝ දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ආකාරයේ නායකෙක් බවට පත් වෙන්න. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලක්ෂණයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා ඒ චිත්තය ඇති කරගන්න. මම මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ සිංහල ජාතිය ආරක්ෂා කරන ශක්තිමත් නායකෙක් බවට පත් වෙනවා. අන්‍ය ආගම් ආරක්ෂා කරන, අන්‍ය ආගම් වල ජනතාවගේ ආගම් නිදහස ගරු කරන නායකයෙක් බවට මොකද්ද? සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. ඒ සම්මාදිට්ඨියේ ලක්ෂණය ඇති වෙච්ච තැන ඊළඟට එයා කර්මය, කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා. එයා යහපත් දේ, යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දේ, අයහපත් විපාකයක් කියලා දකිනවා. එයා අයහපතට යන්නේ නැහැ. එයා රංචු ගහන්න, කැරලි ගහන්න, ගහන්න, මරන්න, විනාශ කරන්න ඒවට යන්නේ නැහැ. එයා දන්නවා ඒක අයහපත් දෙයක් කියලා. එයා යහපත් දේ තුලින් ක්‍රියාත්මක වෙනවා. තේන්නා? එයා යමක් විවේචනය කළ යුතු තැනදී මෙත්සිතින් විවේචනය කරනවා, සුවපත් වේවා කියලා. විරෝධය පෑ යුතු තැනදී මෙත්සිතින් විරෝධය පානවා, සුවපත් වේවා කියලා. සටන් කළ යුතු තැනදී මෙත්සිතින් සටන් කරනවා, සුවපත් වේවා කියලා. එයා කොතනකවත් අකුසලයකට යන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වෙච්ච සුන්දර යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධය වුණේ දුටුගැමුණු රජතුමාත් එළාර රජතුමාත් අතර. ඒක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල වුණ සුන්දර යුද්ධයක්. එතෙන්දී දුටුගැමුණු රජතුමා එළාර රජතුමන්ට යුද්ධයට ආරාධනා කරන්නේ, ද්වන්ද සටනට ආරාධනා කරන්නේ සුවපත් වේවා කියලා චිත්තය ඇති කරගෙන. ඒ දෙන්නා මෙතන ද්වන්ද සටනක් යනවා. ඒ ද්වන්ද සටන යන්නේ දුටුගැමුණු රජතුමා සුවපත් වේවා කියන චිත්තය ඇති කරගෙන. කාටද? එළාර රජතුමාට. තේන්න? ඒ ද්වන්ද සටනේදී එළාර රජතුමා මැරිලා වැටෙනවා. වැටෙන මොහොතේ දුටුගැමුණු රජතුමා සුවපත් වේවා කියන චිත්තයයි ඇති කරගත්තේ. එළාර රජතුමා මැරුණට පස්සේ නීතියක් පනවනවා, රජතුමාගේ මේ දේහයට නැත්තම් ස්මාරකයටත් ගරු කරන්න ඕනේ කියලා සුවපත් වේවා කියන චිත්තයමයි ඇති කරගත්තේ. යුද්ධයක් සිද්ධ වුණා, ද්වන්ද සටනක් සිද්ධ වුණා,
ඒ සටන නිසා මේ දක්වා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වුණා. ඒ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා ඒ ද්වන්ද සටන කළේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉදිමි. ඒක ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය. සටන කළත් කොතනකවත් සම්මා සංකප්ප දුර්වල කරගත්තේ නැහැ. හිංසාවක් කරනවා කියන චේතනාවක් තිබ්බේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා මේ සිංහල කමේ ආරක්ෂා උදෙසා කියන චේතනාව විතරයි තිබ්බේ. ඒ චේතනාව තිබ්බේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තොත් නෝනා තව දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් සුගතිය කරා යවන්න පුළුවන්. උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් කරන්න පුළුවන්. එදා දුටුගැමුණු රජතුමා ඇති කරගත්තා වූ ඒ සම්මා සංකප්පයන් තුල ඇති කරගත්තා වූ චිත්තය නිසායි නෝනා මේ මොහොතේ මම මේ ධර්මයේ දේශනා කරන්නේ. එදා ඒ මොහොතේ එවැනි දෙයක් සිද්ධ නොවුණා නම් නෝනා සමහර විට අද මේ සම්මා සම්බුද්ධ ශාසනය අපේ රටේ නැති වෙන්න පුළුවන්. මේක මේ දකුණු ඉන්දියාවේ කොලනියක් එහෙම නැත්නම් සුදු ජාතිකෙන් කොලනියක් බවට මේකපත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලින් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ලෞකික සැපය ලැබෙනවා කියන විශ්වාසයෙන්. ඒ ලෞකික සැපය ලැබෙන විශ්වාසය කියන තැනින් සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් කරගෙන සම්මා සංකප්පයන් අපි ශක්තිමත් කරගන්න. ඔතනකවත් ද්වේෂයෙන් වෛරයෙන් හිංසාකාරීව අපි ඉදිරියට ආයුතු නැහැ. එවැනි ඉදිරියට යන යන මොහොතක් පාසා අපිට සම්මා සංකප්පයෙන් අපි දුර්වලභාවයට පත් වෙනවා. එතකොට නිරේතුරු අපි සීලය තුල ආරක්ෂා වෙන්න ඕනේ. සීලය තුල ආරක්ෂා වෙන මොහොතක් පාසා අන්න අපේ තව තව කුසල් ශක්තිය වැඩෙනවා. මේ ආකාරයෙන් ඔබ හිතන්න යම් අරුබුදයක් රට තුල තියෙනවා නම් එක පැත්තක ඉන්න පිරිසගේ කුසල් ශක්තිය වැඩි වෙනකොට පිනේ ශක්තිය වැඩි වෙනකොට නෝනා රටට තියෙනා වූ අනතුරුදායක තත්වයන් තියෙනවා නම් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ඒවා කොයි ආකාරයෙන් හෝ තුනී වෙලා යායි කියන විශ්වාසය. මහා කළු වලාවක් ඇවිල්ලා වහින්න ඔන්න මෙන්න තියෙද්දි මහා සුළඟක් ඇවිල්ලා අර කළු වලාව ගසාගෙන යනවා වගේ නෝනා අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් මාර්ගය තුල හිටියොත් නෝනා කවදාක්වත් ඔය වෙන්න තියෙන විනාශයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි මේ වෙන්නා වූ තියෙන්නා වූ බාධක නිසා අපි විනය කාරණා බිඳගෙන අපි සිල්පද බිඳගෙන අපි අකුසල් මූලයන් වඩමින් තව තව මේවාට එරෙහිව යන්න ගියොත් නෝනා තව 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 ජනතාවගේ අකුසල් පක්ෂය දෙපාර්ශ්වයේම අකුසල් පක්ෂය දුර්වල වෙනවා. දෙපාර්ශ්වයේම දුර්වල වෙනවා. ඒ නිසා නිරේතුරු අපි තුල ධර්මයේ කෙරේ විශ්වාසයක් තියෙනවා. මොකද ඊළඟට බලයට එන නායකයාත් මේ වගේ නන් නොනා ඒ නායකත්වෙන් තේරුම නැහැ. ඒතකොට එයාත් ගුණාත්මක භාවයට පත් වෙන්න ඕනේ. ඒතකොට එයාව ගුණාත්මක භාවයට පත් කරන්නේ කවුද? ආරෂ්ඨාංගික මාර්ගයේ විසින්. ඒ ගුණාත්මක භාවය සමස්ත ජාතියේම යම් පමණකට ගුණාත්මක භාවයක් ඇති කරලා දෙන්න පුළුවන්. ධර්මයේ ගැනීම මම විග්‍රහ කළේ. ඔබ අහපු ප්‍රශ්නේ ධර්මානුකූල දෙන්න තියෙන විග්‍රහය. මේ ප්‍රශ්නෙට නොනා රටේ මොන ප්‍රශ්න ඇති වුණත් අපි මුදල් අරමුණු කරගෙන පින්ඩපාත යනවායි කියන කාරණාවලින් නම් මේ ප්‍රශ්න වලට කවදාකවත් විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. මොකද අපි දක්ෂ වෙන්න ඕනේ රටට අනතුරක් තියෙනවා නම් තව තව ශක්තිමත් සීලේ තුල ආරක්ෂා වෙන්න. තව තව ශක්තිමත් සීලේ තුල ආරක්ෂා වෙන්න. තව තව ශක්තිමත් ගිහි පිංගතුල්ලා සිල්පද පහ තුල ශක්තිමත් වෙන්න. කුසල් මූලයන් තුල ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් භාවය තුල අපිට විශ්වාසය තියෙන්න ඕනේ. අපේ අකමැති දෙයක් අපිට තියෙනවා නම් ඒ දේවල් අපෙන් පහව යාවි කියන විශ්වාසය අපි තුල ඇති වෙයි. ඒ විශ්වාසයක් ඒක සද්ධා විසින් ඇති කරගන්නා විශ්වාසයක්. නමුත් අපිට ආරෂ්ඨාංගික මාර්ගයේ විශ්වාස නැත්නම් අපි යන්නේ නිරේතිරියම සටන් මාර්ගයන් තුලින් නන් හොන ඒ සටන් මාර්ගයන් තුලින් බිහි කරන යම් ප්‍රතිඵලයක් වේද ඒ ප්‍රතිඵලය තවත් අනතුරු 10ක් ඇති කරන ප්‍රතිඵලයක්මයි වෙන්නේ. තවත් අනතුරු 10ක් ඇති කරන ප්‍රතිඵලයක් වෙන්නේ. ඒසා ඔබ බිහි කරන්නා වූ රාජ්‍යයක් අනාගතයේ බිහි කරන්නා වූ අලුත් පාලනයක් ශක්තිමත් භාවයට අවංක භාවයට පත් කරන්න නම් ඒ පාලනය ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් භාවයෙන් පත් කරන්නා වූ පාලනයක් වෙන්න ඕනේ. ධර්මානුකූල විග්‍රහයක. ඉන් මෙහා නොනා අපි සිල්පද බිඳගෙන අකුසල් මූලයන් වඩගෙන මේ පවතිනා වූ තත්වයන්ට එරෙහිව අපි යනවනම් ඒවා තුලින් අනාගතයේ යම් විසඳුමක් ලැබුණත් ඒ විසඳුම තවත් ප්‍රශ්න ගොඩාක් එතනින් මතුවෙන්න පුළුවන්. අතීතයේ වැඩ සිටියා වූ ස්වාමීන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා සාමණේර ස්වාමීන් වහන්සේලා සියලුම දෙනා විනයගරුකෝ විනයකාමීව උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වුණා නම් නෝනා සමහර විට අද වෙනකොට සංඝ සමාජය හුඟක් දුර්වල වෙලා තියෙන පුළුවන්. ශාසනය නැති වෙලා තියෙන පුළුවන්. ඒක ශාසනයේ මේ පැති දෙකක් තියෙනවා. මොකද හැම කෙනෙක්ම උතුම් පැවිදිභාවයට පත් වෙන්නේ නිවන් අරමුණු කරගෙන නෙමෙයි. සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකයට යන බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ.
සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙම නැවත මනුස්සෙක් වෙන බලාපොරොත්තු වෙයි තින් ඒ වගේ සෑම ස්වාමීන් වහන්සේ නමක්ම උතුම් නිවන අරමුණු කරගෙන උතුම් මේ ජීවිතේ අධිගම බලාපොරොත්තු පැවිදීමටපත් වෙන්නේ නැහැ ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මතාවය ඒතකොට සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා පැවිදිභාවයටපත් වෙන්නේ මේ රට ජාති ආගම මේ සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කිරීම උදෙසා මං කැප වෙනවා කියන තැනින් නමුත් අපිට ඒක එපා කියලා කියන්න බෑ අපිට ඒක එපා කියලා කියන්න බෑ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ලෝකයේ කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතට ගලාගෙන යනවා කියලා අනාගතයේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා කියලා එහෙනම් ඕන ලෝකයේ නැවතීමක් නිමාවක් නැහැ එහෙනම් ලෝකයේ තව කල්ප ගාණක් ඈතට ගලාගෙන යනවා එනිසා සියලු දෙනා නිවන් දකින්නේ නැහැ ඒ නිසා යම් සාමින් වහන්සේ කෙනෙක් තීරණය කළා නම් සිල්පත බිඳුනත් ප්‍රශ්නයක් නැහැ මම මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා අනාගතයේ තවත් අධිගම ලාභීන් බිහිවීම උදෙසා මම ශක්තිමත්ව මගෙන් යුතුයකමක් තියෙනවා නම් කරනවා කියලා ඒකට අපිට එපා කියන්න බෑ මොකද අතීතේ නොනා මේ රට මේ සිංහලකම මේ බෞද්ධකම විනාශ කිරීම උදෙසා කටයුතු කළා වූ බලවේගයන්ට එරෙහිව සාමින් වහන්සේලා සිල්පද බිඳගෙන අතීතයේ ඉස්සරහට ආවේ නැත්නම් නොනා අද ඇත්තටම සම්මා සම්බුද්ධ ශාසනය නැහැ ඒක අපි තේරුම් ගන්න ඕන මම භික්ෂුවක් හැටියට ධර්මයක දශමයක් හෝ දෙයක් මම ලබලා තියෙනවා නම් අවබෝධාත්මක තැනක් හෝ දෙයක් ඒ ලැබීමට නොනා වගකී යුත්තේ ජීවත් වෙන්න ඔබලා නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න ඕන මම ධර්මයක දශමයක් හෝ දෙයක් ජීවිතයට එකතු කරගෙන තියෙනවා නම් ඊට වගකී යුත්තේ ජීවත් වෙන්න ඔබලා නෙමෙයි නෝනා තේන මේ රටේ නිදහස උදෙසා ස්වාධීනත්වයේ උදෙසා මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සාමින් වහන්සේලායි අතීත විරුවන්මයි ඒගොල්ලෝ ආරක්ෂා කළා වූ දේශය මත ඉඳගෙන තමයි අපි මේ කාරණා ඉස්සරහට අරන් ආවේ මොකද බුදුදහමට තනියම පවතින්න බෑ බුදුදහම පවතින්න නම් මේ සිංහල රට ආරක්ෂා වෙන්න ඕනේ සිංහල රට ආරක්ෂා නොවීමේ සිංහල රට කෑලි කැඩුනොත් බෙදුනොත් මේක විනාශ වෙලා ගියොත් නෝනා බුදුදහම ගැන කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ එහෙනම් අතීතයේ විරුවන් මේ සිංහල රට ආරක්ෂා කළා ඒ නිසායි සම්මා සම්බුද්ධ ශාසනය ස්ථානගත වෙලා තාමත් පවතින්නේ නෝනා ඒ නිසා අපේ ජීවිතයේ යම් ගුණයක් ඔබලා දකිනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝභාවය තුල උන්වහන්සේ දේශනා කරපු මාර්ගය තුල ගමන් කරලා යම් ගුණයක් ඔබලා දකිනවා නම් ඒ ගුණය මුලින්ම අයිති වෙන්නේ අතීතයේ ජීවිත පූජා කරපු විරුවන්ටමයි නෝන. ඒ නිසා අපි සෑම නිමේෂයකදීම අපි ධර්මයක් දේශනා කරද්දී ධර්මයක් කියවද්දී ඒ සෑම අතීතයේ විරුවෙකුටම අපිටුලින් රැස් වෙන්නා වූ පින කුසලයේ අයිති නෝන. මොකද ඒගොල්ලෝ ගොඩ නැගුවා වූ ද්වේෂය මතයි අපි අපේ අරමුණු සාක්ෂාත් කරගත්තේ. ඒ නිසා යම් ස්වාමින් වහන්සේ නමක් හිතනවා නම් මගේ අතින් සිල්පදයක් දුර්වල වුණ දෙන්නේ ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ ජීවිතේ නිවන් අරමුණු කරගෙන මේ ගමන යන්නේ නැහැ. ඒ නිසා අනාගතයේ දහස් සංඛ්‍යාත පැවිදි උපසම්පදා ලාභීන්ට ගිහි පිංගතුල්ලාට මේ උතුම් ආර්ය ධර්මයේ ජීවිතයට එකතු කරගන්න මේ උතුම් නිවන් මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න මේ උතුම් සුගතිය ජීවිතයට එකතු කරගන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා මං කැප වෙනවා කියන තැනකට ආවොත් නෝනා ඒකට එපා කියන්න අපිට පුළුවන් කම නැහැ මොකද මේ දෙපාර්ශ්වෙම ලෝකය නිවන් අරමුණු කරගෙන යන කෙනාත් ලෝකේම ස්වභාවයක් ලෞකික මාර්ගය තුල ගමන් කරන කෙනාත් ලෝකේම ස්වභාවයක් ඒ නිසා අපිට මේ මෙතනින් ඒ ස්වාමින් වහන්සේලා වැරදි කියලා මට කියන්න බෑ ඒක මං කොතනකින්දවත් කියන්නේ නැහැ ගරු ස්වාමින් වහන්ස මේ බෞද්ධ ශාස්ත්‍රයේ තුල සිදුවන්නා වූ යම් දේවල් නිසා ගිහි පාර්ශ්වය ගැටෙන තැන් පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නා එසේම උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලය සංඝයා වහන්සේලා අතින් කඩවන අවස්ථා පිළිබඳවත් ඔබ වහන්සේ පැහැදිලි කළා මා තවදුරටත් ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ උතුම් දහම් සාකච්ඡාවට සම්බන්ධ වන හැටියට අතීතයේ වැඩ සිටියා වූ ස්වාමින් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා සාමණේර ස්වාමින් වහන්සේලා සියලුම දෙනා විනයගරුකෝ විනයකාමීව උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වුණා නම් නෝන සමහර විට අද වෙනකොට සංඝ සමාජය උඟා දුර්වල වෙලා තියෙන පුළුවන් ශාසනය නැති වෙලා තියෙන පුළුවන් ඒතර ශාසනයේ මේ පැති දෙකක් තියෙනවා මොකද හැම කෙනෙක්ම උතුම් පැවිදිභාවයට පත් වෙන්නේ නිවන් අරමුණු කරගෙන නෙමෙයි සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකයට යන බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ ගරු ස්වාමින් වහන්ස බුද්ධ නීතියට එරෙහිව යාම බුදුරජාණන් වහන්සේට එරෙහිව යාමක් නේද ස්වාමින් වහන්ස ඒ බුදුරජාණන් වහන්සේට එරෙහිව යාමක් බව ඇත්ත නෝනා නමුත් මේ කණ්ඩායම් දෙකම මේ ලෝකයේ තුල තියෙනවා මේ කණ්ඩායම් දෙකෙන් තොරව ශාසනය පැවැත්මක් නැහැ මේගොල්ලෝ ආරක්ෂා කරලා දෙද්දී මේගොල්ලෝ ප්‍රයෝජනය ගන්න ස්වාමින් වහන්ස මේ වර්තමාන තත්ත්වය
එදා බුදු නැතිම් දුටුව නේද බුදුරජාණන් වහන්සේ දකින් නැති ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට යුද්ධ කරන්න යද්දි යුද්ධ කරන්න එපා කිව්වේ නැහනේ බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙලා හමුදාව මෙහෙවන්නේ චේතනාව සකස් කරගන්නේ නැහැ බිම්බිසාර රජතුමා හමුදාවට කිව්වේ නැහැ ගිහිල්ලා ගහන්න මරන්න කොටන්න කියලා කිව්වේ නැහැ බිම්බිසාර රජතුමා හමුදාවට නියෝග කළේ අහවල් ප්‍රාන්තයේ නීතිය සාමය දුර්වලයි ජනතාව පීඩාවට පත් වෙනවා ජනතාව දුකෙන් ඉන්නේ වහම සාමය ආරක්ෂා කරන්න ගහන්න කිව්වද මරන්න කිව්වද නැහැ යුද්ධ කරන්න කිව්වද චේතනාව නැහැ ඒ නිසා මේ ලෞකික මාර්ගයේ තුල නොනා අකුසලයක් නොවි යුද්ධ කිරීමේ ශක්තියත් මේ ධර්මයේ තුල තියෙනවා ඒක බිම්බිසාර රජතුමා කළා මේ දෙපාර්ශ්වයේම ලෝකයේම කොටසක් හිටියට අපි දකින්න ඕනේ නමුත් විනය විරෝධී බව ඇත්ත නමුත් කෙනෙක් විනය විරෝධීව හරි ගිහිල්ලා නොනා මේ සිංහල කම ආරක්ෂා කර ගන්නවායි කියන තැනදී එපා කියන්න නම් මම යන්නේ නැහැ අතීතයේ හැම කරපු අය නිසායි මම මේ මොහොතේ මේ ධර්මයේ දේශනා කරන්නේ ඒ නිසා ඔබලා අපෙන් යම් ගුණයක් දකිනවා නම් ඒ ගුණය බුදුරජාණන් වහන්සේමයි මාර්ගය උනේ නමුත් නොනා ඒ සම්පූර්ණයෙන්ම පින කුසලය ඒ අතීතයේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා මේ සිංහල රට ආරක්ෂා කිරීම උදෙසා කැප වුණා වූ යම් විරුවෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට මේක හා සමානව අයිති ස්වාමීන් වහන්සේ දැන් ශාසනික වශයෙන් ගත් විට සම්බුදු දහමේ පැවැත්ම උදෙසා සිංහල ජනතාවගේ පැවැත්මත් තීරණාත්මක සාධකයක් වනවද ස්වාමීන් වහන්ස මේ සිංහල ජනතාව කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙම කොටසක් තේනද මේ මුළු ධර්මයට අකමැති ලෝකයේම මේ සිංහල ජාතියත් එක්ක බලවත් මේ තරහකින් ඉන්නේ මොකද මේ සිංහල ජාතිය සිංහල බෞද්ධ ජාතියක් බවට පත් උනේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් පස්සේනේ එතෙක් අපි සිංහල විතරයි නමුත් සිංහල බෞද්ධයින් බවට පත් උනේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පස්සේ ඒතොර සිංහල බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා එතකොට මේ සිංහල බෞද්ධකම තුලද නොනා අද මුළු ලෝකේටම අන්තවාදීව හිතන මුළු ලෝකයාටම මේ සිංහල බෞද්ධකම කියන දේ ප්‍රශ්නයක්. මොකද මේ සිංහල බෞද්ධකමයි අද ලෝකයාට කියලා දෙන්නේ ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක් කියන කාරණා තුනම ලෝකයාට කියන්නේ මේ සිංහල බෞද්ධකම විතරයි. බෞද්ධයා තමයි මේක ලෝකෙට කියන්නේ. ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක්. අනිත් සෑම ආගමක්ම ලෝකෙට කියන්නේ නොනා ආස්වාදය විතරයි. ආදීනවය කියන්නේ නැහැ. ආදීනවය කියන්නේ නැහැ. ඒ නිසා මේ ආදීනවය පෙන්නලා දෙන මේ බුදුදහමටම නොනා අන්තවාදී ලෝකයේම විරුද්ධයි. ඒගොල්ලෝ කැමති නැහැ ආදීනවය අහන්න. මොකද ඒගොල්ලෝ කාම ඡන්දයන් තුල එරිලා ඉන්නේ. ඒගොල්ලෝ කාම ඡන්දයන් තුල බැසගෙන ඉන්නේ. ඒගොල්ලෝ පංච නීවරණයන් තුල බැසගෙන ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ආදීනවය කියනවාට කැමති නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පමණයි ආදීනවය කියන්නේ. ඔබ මේ සිල්පදයේ බින්දොත් මෙන්න ඔබට වෙන්නා උදේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පතකින් පොතකින් බල්ලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ పూర్වේ නිවාසානුසික ඥානෙන් නැත්තම් චතුූපපාත ඥානෙන් සත්වය අත්විඳිනා උදුක තමා තුලින් තමා දැකලයි බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්මයක් පණවන්නේ බුදුරජාණන් වහන්සේගේ උමනාට පණවනවා නෙමෙයි අම්මා තාත්තා මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උමනාට නෙමෙයි බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසික ඥානෙන් දකිනවා අම්මා තාත්තා මැරුව අය කොහෙද ඉන්නේ කියලා අන්න දකිනවා අවීචි මහනිරේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දකිනවා කාමයේ වරදවා හැසිරෙන අය කොහෙද ඉන්නේ කියලා අන්න දකිනවා තිරිසන් ලෝකවල ඉන්නවා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දකිනවා සතුන් මරණය කොහෙද ඉන්නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉනිසානෝ නමේ මුළු ආගම් විසින්ම ආස්වාදයේ පමණක් වර්ණා කරද්දී ආ දීනවේ මතු කළ පෙන්වන්නේ මේ බුදුදහමේ විතරයි ඒ නිසා මේ බුදුදහම ශක්තිමත් ආකාරයෙන් අර්ථවත් ආකාරයෙන් ආරක්ෂා වෙලා තියෙන මේ සිංහල කම තුල මේ රුවන්වැලි මහා සෑසමදුන් දන්ත ධාතුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මේසා උත්තම පූජනීය භූමියන් තියෙන මේ දේශය තුල ඒකයි මේ දේශයේ තියෙනව අර්බුදකාරී තත්වයන් ලෝකයේ තුලින් වැඩි වෙලා ඉන්නේ මේක කඩන්න මේක විනාශ කරන්න මේක දුර්වල කරලා දාන්න ඇයි මුළු ලෝකයේම ගුණාත්මක භාවය මෙතනයි තියෙන්නේ නෝන ඇමරිකාවේ ජනාධිපතිතුමාට බෑ කවදාක්වත් කෙනෙක්ව සෝවාන් ඵලයට පත් කරන්න චීන ජනාධිපතිතුමාට බෑ කවදාකවත් කෙනෙක්ව සකෘදාගාමි ඵලයට පත් කරන්න. රුසියාවේ ජනාධිපතිතුමාට බෑ කවදාකවත් කෙනෙක්ව සුගතියට අරින්න. නමුත් අපේ රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේට පුළුවන් කෙනෙක්ව සුගතියට අරින්න. මරණාසන්න මොහොතේ චීන ජනාධිපතිතුමා සිහිපත් වුණොත් එයා චීනෙම පෙරේතෙක් වෙලා ඉපදේ. නමුත් මරණාසන්න මොහොතේ රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ සිහිපත් වුණොත් ඔබ සුන්දර දිව්‍යතලයක උපතක් ලබාවි. ඒකයි මේ ප්‍රශ්නේ. ඒ නිසා ආස්වාදයට බැඳුණු ලෝකය මේ ආදීනව මතු කරලා පෙන්වනවට කැමති නැහැ. ඒ නිසා නෝනා මේ ලෝකේ යම් ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා නම් ඒ සියලු දෙයට වඩා ශ්‍රේෂ්ඨ මේ සම්මා සම්බුද්ධ ශාසනයමයි. ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍රම කොටස ස්ථානගත වෙලා තියෙන්නේ මේ සිංහල රාජ්‍යය තුලමයි.
එතකොට මේ සිංහල රාජ්‍ය කියන වචනේ මම පාවිච්චි කළාත් මේ රටේ ජීවත් වෙන සෑම මුස්ලිම් ජාතිකයෙක්ම සෑම දෙබඩ ජාතිකයෙක්ම සහෝදර ජාතීන් හැටියට අපි හිතන්නේ ඒක ධර්මය ඒක සම්මා දිට්ඨි අර්ථයක් සම්මා දිට්ඨියට පත් වුණ පාලකයාගේ තියෙන එක ලක්ෂණයක් තමයි ඒ පාලකයා බුදුදහම ආරක්ෂා කරනවා වගේම අන්‍ය ජාතිකයන්ගේ ආගමික නිදහස ආරක්ෂා කරන්න ඕනේ ඒක සම්මා දිට්ඨි අර්ථයක් इन सामादिट्ट पत्च पालक खब दाकवात अन्न आगमिक अन्न जाति कव दाकवात अनुराक्वे ऐसा निरे में मेरटे जीवत्न अन्न आगमिक पिंग दक्ष वेन्नोन्न मे सामुद शासने आरक्षाव अपि सीलु दिनाट आरक्षाव बौद्ध अटवितर मे सीलु दिनाट आरक्षाव अद एगोल्लांट दानेगन कील देन्नेगोल्लांट मैत्रीयगन कील देन्नेगोल्लांट समाधियगन कील देन्नेगोल्लांट कर्मे कर्म पेलगील देन्ने कौद श्रेष्ठ गुणात्मक भावे लोकेट बेदल मे उतुम आर्य महासंगरत्ने शक्ति अद लोके पवत्मट विशेषेन्म हेतु लोकेट देश बुधुधाम वितराई मेरिला पड़च समुपान उपताज्ञन देश बुधुधाम वितराई अम्मा ताता सेलकु सक्रिया वेन्न पुलवां बुधुधाम वितराई मे जीवते उतुम सोवान पलेट पत्व पुलवां के लिए बुध दहा वितराय इंसान निरे तुर्वनोना मे लोकेट मे अर्थ्य बेदल दिन मे सम्मा संबुद्ध शासन इतना थाईलैंड शासन एन हरी सिंगापुर एनो बुरुम एन नमुत नोना मे सम्मा संबुद्ध शासने शक्ति मात्मा अर्थ्य स्थान गत विलातीन मे देशे यम मोहतक सिंगल कम नैति उनोत मे सिंगल देश विनाश उनोत आयम सिंगल जाति अभिवेन्नोना मैत्री बुद्रजान से पहलवेन कमीनो नमद मैत्री बुद्रजान से तब तौरदु लक्ष पनाहटे पहलवनाट पास ए पिने आयम सिंगल जाति अक्के पहलवेनो ए पहलवेला मे शासने मे रखिनोवा बगे मेदाट मैत्री बुद्रन्वास के शासने ते सिंगल जाति विशीम रखिनो एवं हेतु फल धर्म इतोड़ मे मे हेतु धर्मेत्तमय मे लोके मेकतुवेला अर काम चंदे अंत अटवेला मे विनाश कल मेका लोके आटने मे कि अन्नोने अपेरटे पालक पिंगतुला अपेरटे पालक पिंगतुलाट की अन्नोने मे सम्मा संबुद्ध शासने तरान श्रेष्ठ धर्म अक मे लोके ने केला मे तरान श्रेष्ठ वस्तु अक मे तरान श्रेष्ठ वटिनाकम अक लोके ने කෙනෙකුට සුගතිය යවන්න පුළුවන් කෙනෙකුට යහපතක් කරන්න පුළුවන් නැවත කෙනෙක්ව මිනිස්සෙක් කරන්න පුළුවන් මේ ශාසන අර්ථයෙන් තමයි ඒසා සියල්ල පැත්තකින් තියලා ආරක්ෂා කරන්න ඕනේ මේක සියල්ල පැත්තකින් තියලා ආරක්ෂා කරයුදී අතහැරලා නොනා ආරක්ෂා කරන්න යන්නේ දුගතියට එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික භාවයට හේතු වෙන දේවල්මයි ඉතින් ඒක හේතුඵල ධර්ම අපිට ඒකට කරන්න දෙයක් මේ අපි ඇස් දෙකෙන් දකින්න වෙනෝනා ධර්මයමයි කාගේවත් අර දකින්න රටේ රාජ්‍ය නායකතුමාගේ දෙවනියාගේ තුන්වෙනියාගේ විපක්ෂයේ කොතනකවත් කාගවත් වැඩි නෑ හේතුඵල ධර්මයන්මයි අකුසල් කරන්න 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 ඊට අදාළ විපාකයන් සිද්ධ වෙනවා දැන් එක්තරා මහත් එක්ක ඇවිල්ලා මේ මම පින්ඩපාතේ ගිහිල්ලා එන ගමම් ලකුවා යම් යම් පුද්ගලයෝ ස්වාමීන් වහන්සේලාට චෝදනා කරනවා ඒතර මම ඒ මහත්යාට කිව්ව මාත්‍රෝ ඒක හේතුඵල ධර්මය මම කාගේ හරි චෝදනාවට ලක් වෙනවා නම් ඒක මගේ අකුසල් සංස්කාරයක් නේ इधर मंग अकुशल संस्कार करे मम निरे कुशले शक्ति मत कुशले शक्ति मत इक अभी सैम मोहतक मितुवी अभी दखिन मे सितुवील बुद्रजान धर्मरत्न संगरत्न अगौर अक्के मम्मे कथाकि सैम वचने सतीयसी पीट कथाकर सतीयसी यम तेन की दुर्लोत्न मंकराने देशपालन कथा वकील किम हितुनोत् मम बुद्रजान अगौरव कला मम सिंगल जातीय वेनुंग कथा कलो बुद्रजान से अगौर कला वेनु ऐसा मम्मे कथा कर हेम वचने के दिमे मंग वचने पिटकरा निश्चे मंग हितनवा बुद्रजान से धर्मरत्न संगरत्न अगौर वेनो अदे हेम हितन नम सतीय सीय दुर्वल समाज हितान बेह हितान बेह बुद्रजान से गे काले मुगलन महोत्तम आनन्वान से वडिन दिव्य तले वाड़ी नोट मुगलान महारातन से दाकिन सुंदर दिव्य विमान अतियनो दिव्यांगना वटवेला इन्नो सुंदर दिव्य आसने अतियनो देवी के नहीं
මුගලන් මහරහතන් වහන්සේට ප්‍රශ්නයක්. උන්වහන්සේ නැවත එරදීෙන් ඇවිල්ලා දඹදිවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට මේක දෙ කියනවා. භාග්‍යවතුන් වහන්සේ සුන්දර දිව්‍ය විමානයක් ඉන්නවා, සුන්දර දිව්‍යාංගනාව වට වෙලා ඉන්නවා, සුන්දර දිව්‍ය ආසනයක් තියෙනවා දෙවි කෙනෙක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ දෙවි කෙනා තාම මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. එයාගේ පින නිසාම නෝනා දිව්‍ය විමානයක් බැරිලා. ඒ කියන්නේ මිනිස්සෙක් වුණත් දිව්‍ය හිතකිනු එයා ජීවත් වෙන්නේ. තාම මිනිස්සෙක්. මනුස්ස ලෝකේ මැරිලා නැහැ. තේන්නා? එයා මනුස්ස ලෝකයේ තුල ජීවත් වුණත් දිව්‍ය සංඥා තුල එයා ජීවත් වෙන්නේ. මරණ මොහොතේ මෙයා සුන්දර දිව්‍යතලයක උපත්ති ලැබෙන. ඒතර තව මිනිස්සෙක් ඉන්නවා. එයා මරණාසන්න මොහොතේ කෑ ගහනවා. මගේ ඉස්සරහාට ප්‍රේතයෝ එනවා, මගේ ඉස්සරහාට කළු පාට විරූපී මිනිස්සෙක් එනවා කියලා එයා කෑ ගහනවා. නමුත් එයා තාම මනුස්ස ලෝකේ ඉන්නේ. ඒ කියන්නේ මොකද මනුස්ස ලෝකේ හිටියත් ප්‍රේත ලෝකේ හිට පිහිටලා. ප්‍රේත ලෝකේ හිට පිහිටලා. තවත් මිනිස්සෙක් ඉන්නවා, එයා මරණාසන්න මොහොතේ කෑ ගහනවා මාව පිච්චෙනෝ මාව පිච්චෙනෝ කියලා. එයා තාම මැරිලා නැහැ. එයා මනුස්ස ලෝකයේ තුල හිටියත් නිරයේ හිට පිහිටලයි. තම දරුවෙක් ඉන්නවා, ඒ දරුවා උපදිනකොටම නොනා මන්දබුද්ධික ස්වභාවයෙන් ඉපදෙන්නේ. නමුත් එයා කවදාක්වත් පිඟානේ තියෙන බට්ටික අත් දෙකෙන් කන්නේ නැහැ. එයා පිඟානේ තියෙන බට්ටික කට ලං කරලා කටෙන් තමයි බට්ටික කන්නේ. ඇයි මනුස්ස ලෝකයේ ජීවත් වුණත් තිරිසන් ලෝකයේ හිට පිහිටන අකුසලයන්ට අදාළව. ඒ වගේ නොනා අපේ දේශපාලන ක්‍රමයේ තුල සිද්ධ වෙන්නා වූ බලවත් වචී කර්මයන් නිසා බලවත් වචී කර්මයන් නිසා අපේ රටේ සමහර දේශපාලකයන් නොදන්නා භාවය නිසාම මේ නොදන්නා භාවය නිසා දන්නා භාවය නිසා නෙමෙයි ධර්මයක් ගැන දන්නේ නොදන්නා භාවය නිසාම කරගන්නා වූ අකුසල් නිසා නොනා මනුස්ස ලෝකයේ මැති ඇමතිකම් දරුවත් හිත පිහිටලා තියෙන යක්ෂ ලෝකේ හිත පිහිටලා තියෙන යක්ෂ ලෝක මොකද අකුසල් වැඩි මරණාසන්න මොහොතේ අර නිදාගෙන පිබිදියක් වගේ යක්ෂ ලෝකයකට යනවා සමහරක් දේශපාලඥයන් පිංගතුන් ඉන්නවා අකුසල් මූලයන්ගේ සිල්පද බිඳීම් වැඩි නිසා මිනිස්සු හැටියට තනතුරු දරාගෙන ජීවත් වුණත් හිත පීටලා තියෙන ප්‍රේත ලෝකේ ප්‍රේත ලෝකේ සමහර දේශපාලඥයන් මහත්තුරු ඉන්නවා ඒගොල්ලන්ගේ අකුසල් භාවයේ වැඩි නිසාම මිනිස්සු හැටියට හිටියත් හැසිරෙන්නේ තිරිසන් සතුන් හිත පීටලා තියෙන තිරිසන් තමයි මේ කාගවත් තරහකට කියනවා නෙමේ අගෞරවයක් කරනවත් නෙමේ මං අගෞරවයක් කරනවා කියනවනම් මං දහස් වතාවක් හදවතින් සමාවිල්ලනවා නිවැරදි වෙන්නයි කියන්නේ නිවැරදි වෙන්නයි කියන්නේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපේ කය මනුෂ්‍ය ලෝකයේ තිබුණත් අපේ හිතේ දැනට පවතින ස්වභාවය අනුව හිත ප්‍රේත ලෝකයේ තුල හෝ දිව්‍ය ලෝකයේ තුල හෝ යක්ෂ ලෝකයේ තුල හෝ පිහිටන්න පුළුවන්ද හිත වැඩෙන ආකාරයට තමයි යාගේ ප්‍රතිචාරයෙන් සකස් වෙන්නේ ඔබ මේ මං කියන දේ සමාජයෙන් මෙහිට මැනලා බලන්නකෝ එවැනි චෝදනා කරන බලවත් ආකාරයෙන් සංගයාට චෝදනා කරන මෙවැනි අයගෙන ඕනා ඒ හිත ඒ පැත්තටමයි වැඩිලා යන්නේ මොකද හිත පිහිටලා තින්නේ අතන මේක මේ සියුම් ධර්මයක් තේරුම් ගන්න අපහසුයි අපි කතා කරද්දී අපේ හිත ඔය කොතනකවත් පිහිටලා නැහැ තමන්ගේ දරුවන්ට බිරිඳට සැමියට නිතරම දෝෂාරෝපණය කරන බැනවදින කෙනෙකුගේ හිත පිහිටන්නේ පිට පිහිටන්නේ යක්ෂ ලෝකෙක නැත්නම් තිරිසන් ලෝකෙක නපුරුකමට අදාළව මොකද සාංශාරික පුරුදුත් එක්කයි එන්නේ ඒ සාංශාරික පුරුදු තියෙනකොට මේ ජීවිතේ අකුසල් වැඩි වෙනකොට නෝනා අර පුරුදු මත වෙලා එනවා තිරිසන් ලෝකවල හිටිය පුරුදු මත වෙලා එනවා යක්ෂ ලෝකවල හිටිය පුරුදු මත වෙලා එනවා ප්‍රේත ලෝකවල හිටිය පුරුදු මත වෙලා එනවා පායාස නිරේ හිටියා වූ පුරුදු මත වෙලා එනවා ඒවත් එක මේකත් එකතු වුනහම අනිවාර්යෙන් මේ තැන් වලයි හිත පිහිටලා තියෙනවා. ඒකයි ඒගොල්ලන්ට සතිය සියේ නැත්තේ. නැත්තම් රටේ දේශපාලකෙක් කියන්නේ නෝනා මොනසා සුන්දර කෙනෙක්ද? රටේ දේශපාලකෙක් වෙන්න බෑ, පාලකෙක් වෙන්න බෑ සීලෙන් ගිය ජීවිතේ පරිපූර්ණ නැත්තම්. ගිය ජීවිතේ මෛත්‍රියෙන් පරිපූර්ණ නැත්තම් පාලකෙක් වෙන්න බෑ. මොකද ජනතාවගේ මනාපයෙන් යන්නේ. මනාපය කියන්නේ දැනීම. ජනතාවට දැනීම සකස් වෙන්නේ මෙයාට මනාප දෙන්න ඕනේ කියලා එයාගේ පින නිසා. පිනයි මනාපය දෙන්නේ. ඇතු මනුස්සයා දෙනවා නෙමේ. එයාට දෙන්න හිත සකස් වෙන්නේ දැනීම සකස් වෙන්නේ සංස්කාරපච්චා විඥාන. ඒ කියන්නේ පෙර ජීවිතයේ මේ පාලක පින්වතුන්ලා කියන්නේ සීලෙන් පරිපූර්ණ අය, මෛත්‍රියෙන් පරිපූර්ණ අය. නමුත් මේ ජීවිතයේ කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වලයි. කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල නිසා අකුසල් වැඩෙනවා. වැඩෙනකොට අර පින යට ගිහිල්ලා අතීතේ අර අකුසල් වලට අදාළ දේවල් තමයි මතුවෙලා ඉන්නේ. නමුත් ගිය ජීවිතයේ පිනේ ශක්තිමත්. නමුත් ඊට ඉස්සෙල්ලා අකුසල් ජීවිත පිටපස්සේ ඒවා දැනීම මතුවලා එනවා අන්න මතුවලා නෝනා ඊට අදාළවම තමයි වචන ප්‍රකාශ වෙන්නේ ඊට අදාළවමයි ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕනේ මේක මේ විරුද්ධ කණ්ඩායමේ වරද්දක් නෙමෙයි ස්වාමින් වහන්සේලාගේ වරද්දක් නෙමෙයි මේ තමා තුල තියෙනා වූ සතිය සීයේ දුර්වලභාවය ඒ සතිය සීයේ දුර්වලයි කියන්නේ පංච නීවරණ තිවුරයි පංච නීවරණ තිවුරයි කියන්නේ නිරේතුරුම Taman ආරෂ්ඨාංගික මාර්ගය තුල නැහැ සම්මා සතියක් නැහැ
සම්මා සමාධියක් නැහැ. ඒ ඇයි සම්මා වායාමෝ නැහැ. සම්මා වායාමෝ නැති සීලේ ආරක්ෂාව නැහැ. සීලේ ආරක්ෂාව නැති සම්මා සංකප්පයක් නැහැ. සම්මා සංකප්පයක් නැති සම්මා දිට්ඨිය දුර්වලයි. හේතුඵල ධර්මය. මං ඒකයි දැන් නැවතත් මේ කියන්න යන්නේ සමාජයේ කවුරුන් ස්වාමින් වහන්සේලාට බැන්නත් චෝදනාවන් කළත් අනේ ඒ ඇයට පෙරලා බයින් යන්න එපා. ඒ ඇයට පෙරලා බයින් යන්න යන්නේ ඒ ඇය තව තව විකෘති බවට පත් වෙලා යක්ෂ ලෝකේ හිත පීඩලා ඉන්න කෙනා අවසානේ නිරයටයි උතෙන්ටයි යන්නේ. මේ ධර්මානුකූල ප්‍රශ්නයක් වුණ මේ සමාජයේ තියෙන. වෙන දෙයක් නෙමෙයි හේතුඵල ධර්මයක්. කොතනකවත් කාටවත් වැරද්දක් නම් අනේ මන්නම් කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. වැපරූපු දේ ලබනවා. එනිසාම් ආණ්ඩු පක්ෂ වේවා විපක්ෂ වේවා වපුරන්න යන්නේ වැරදි දෙයක් නම් අනාගතේ දින්නත් ලැබෙන්නේ නම් නපුරු දෙයක්මයි. ඒසා යහපත් දෙයක් ලබන්න නම් ඔබ යහපත් දෙයක් වපුරන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මේ රටේ ජනතාව මේ මොහොතේ පටන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්නක බලන්න. ඔය අනිත් ඔක්කොම පැත්තකින් තියලා නෑ මට බුදුරජාණන් වහන්සේ කිව්වේ ලෞකික සැපේ තියෙන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි. ඒ ලෞකික සැපේ තුලින් මේ රටේ දේශපාලන සැපේ උදා වේවා කියන බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ආරෂ්ඨාංගික මාර්ගය තුලින් මම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් තනිව ඉඳලා මට අවශ්‍ය දේ මං කරගත්තා. එහෙනම් ඔබලාට ඒ ලෞකික සැපේ මාර්ගය තුල තියෙන ඒ විශ්වාසය තුල ඉන්න තේරෙනවද? පැහැදිලි ස්වාමීන් වහන්ස. දුර්ලභ දහම් සාකච්ඡාවක් මේ උතුම් වස් කාලය තුල ඔබ වහන්සේ සිරස FM පන්සල් මළුවට ලබා දුන්නා. අප සියලුම දෙනා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.